මන්තා චකවාලි සු වతරගච්චන්තුදවතා සතම්මං මනිරාජස්ස සුනන්තු සගගමुක්කදං දම්ම සවනකාලු අයංබදන්තා දම්මස් සවනකාලු අයංබදන්තා දම්මස් සවනකාලු අයංබදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුතස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුතස්ස නමුෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුතස්ස නමස්කාරවේවාබුදුරුවනට සැමදාබුදුහිමි සරණයමි නමස්කාරවේවාදම් රුවනට, සැමදා සදම් සරනයමි නමස්කාරවිවා සංගරුවනට සැමදාමා සංගසරනයමි නමස්කාරවවාතුනු රුවනට සැමදාතිසාරන සරනයමි විපස්සනාඥාන මනෝම ඉන්දි ඉදිිප්පබොධුපිච්චදිබ්බ සූතං පරස්සචේතු පරියායඥානං පුබ්බේනිවාසානුගතංචඥානං ලිබ්බංච චක්කාසව සංකයෝච ඒතානිඥානානි දට්ට විච්චා අලංකරුන් යා මුනිිදම්මදේහං විසේස සෝභාගුණ මජ්ජුපේතා සීලං වරංඉන්්‍රිය සංවරෝච මත්තාසිතා ජාගරියානුයෝගෝ සද්දාහිරොත්තප්ප බහුස්සුතත්තං පරකමෝජේවසතිී මතිච චත්තාාරි ජානානිචතානිමානි තිපංචදම්මා චරනානිජ්ඥා අනන්ත සසර පටන් මේ මොහොතදක්වා මාග සිතකය වචනයන තුන්දොරින් දැනහෝ නොදැන සිදු සියලුවර්දට මට බුතරත්නයෙන්ද දරමරත්නයෙන්ද සංගරත්නයෙන්ද බුදු පසේ බුදු මහරහත්තාදී ආරය උතුමන්ගෙන්ද දෙමවුපියන්ගෙන්ந்து ගුරුතුමන්ගෙන්ද සියලු සත්වයන්ගෙන්ද මට සමාාවලබේවා සෝභගවා ඉතිපි විච්චාචරන සම්පන්නோ විච්චාචරණ සම්පන්නෝ වත සෝභගවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ විදර්ශනාඥානෙන් සමන්වාගත බැවින් විච්චාචරණ සම්පන්නවන සේක ස්වාමීනි ඔබවහන්ස මනෝමය ඉරිදිඥානෙන් සමන්වාගතබෙවින් විච්චාචරණ සම්පන්නවනසීක ස්වාමීනි ඔබවහන්සේ ඉද්දිවිධඥානෙන් සමනාගතබවින් විච්චාචරණ සම්පන්නවනසේක ස්වාමීනි ඔබවහන්සේ දිබ්බ සෝතඥාණයෙන් සමන්වාගතබවින් විච්චාචරණ සම්පන්නවනසේක ස්වාමීනි ඔබවහන්සේ පරචිත විචානන ඥානෙන් සමන්වාගතබවි වි්චාචරණ සම්පන්නවන සේක ස්වාමීනි ඔබ වහන්සේ පුම්බේ නිවාසානුස්මතිඥානයි සමන්වාගතබවි වි්චාචරණ සම්පන්නවන සේක ස්වාමීනි ඔබ වහන්සේ දිබ්බචක්කුඥානයිෙන් සමන්වාගත වනබෙවින් වි්චාචරණ සම්පන්නවන සේක ස්වාමීනි ඔබවහන්සේ ආසවක්කය ඥානයින් සමන්වාගත බැවින් විච්චාචරණ සම්පන්නවන සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවරසීலைෙන් සමන්වාගත බැවින් විච්චාචරණ සම්පන්නවනසේක, ස්වාමීනිේ ඔබවහන්සේ ඉන්්‍රිය සංවරසීලයිෙන් සමන්වාගතබවින් විච්චාචරණ සම්පන්නවනසේක ස්වාමීනි ඔබවහන්සේ භෝජනයි පමණදැනීමෙන් සමන්වාගතබවින්, විචාචරණ සම්පන්නවන සේක ස්වාමීනි ඔබවහන්සේ ජාගරයානුයෝගන් සමන්වාගතබෙවින් වි්චාචරණ සම්පන්නවන සේක ස්වාමීනිේ ඔබවහන්සේ ශ්‍රද්ධාවෙන් සමන්වාගත බැවින් විච්චාචරණ සම්පන්නවන සේක ස්වාමීනි ඔබවහන්සේ හිරිගුණයිෙන් සමන්වාගත බැවින් විච්චාචරණ සම්පන්නවන සේක ස්වාමීනේ ඔබවහන්සේ ஒතපගුණයිෙන් සමන්වාගතබවි වි්ச்சාචරණ සම්පන්නවන සේක ස්වාමீනි ඔබවහන්සේ බෞස්ෘතභාවயின் සමන්වාගතබවි වි්චාචරණ සම්පන්නවන සේක ස්වාමීනිී භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ පරාක්‍රම වීරයෙන් සමන්වාගත බැවින් විචාචරණ සම්පන්නවන සේක ස්වාමීනේ ඔබවහන්සේ ඉස්්‍රෘෘතියෙන් සමන්වාගත බැවින් වි්චාචරණ සම්පන්නවන්න සේක ස්වාමීනි ඔබවහන්සේ ප්‍රඥඥාාව සමන්වාගත බැවින් විච්චාචරණ සම්පන්නවන සේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබවහන්සේ மதினையந்து திவன தியானனையின்ந்து தෙவன தியானனையின்ந்து சத்தருவன தினையෙන්ந்து சமன்வாගத்து பவின் விச்சாචரண சම්පன்னவன சீக்கு நமூத்தி புரிசாஜannya නමෝතේ පුරිසුත්තම නමෝතේ පුරිසාතුල්්‍ය නමෝතේ පුරිසාසභ ආජඥ පුරිස වූ බුදුරජාණන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා බත්த்தම පුரிස වූ බුදුරජානන් වහන්ස ඔපවහන්සේට මාගේ නමස්කාරය වීවා අසමපුරිස වූ බුදුරජාණන් වහන්ස ඔපවහන්සේට මාගේ නමස්කාරය වීවා, ශ්‍රේෂ්ඨ පරිස වූ බුදුරජානන් වහන්ස ඔබ වහන් සේට මාගේ නමස්කාරයවේවා සාදුු සාදුුසාදුු පින්වත්මි සතර සතිපට්ටානේ නිවනට දේශනාමාලාවේ සතර වන දේශනාව අද දේශනාාවන්නේ. භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිකිරීමෙන් ආරම්භ කරපු දේශනාාවලේ අරහම් බුදුගුණය අපි සිහි කළා, සම්මා සම්බුද්ධ ගුණය සිහි කලාා. අද විච්චාචරණ සම්පන්න ගුණ භාවනාවයි සජ්ගායනා කළේ මනසිකාර කළේ. ජීවිතයට භාවිතා වශයෙන් බුදුරජාණන් වහන්සේ ගැන යමෙක්ෂී කරනවනං දිවාරඇ දෙකෙහි ඒ බුද්ධානුස්සතිය සුවසේ නිදන්නත් සුවස පිබි දෙන්නත් හේතුවෙන බව දම්මපදේ දේශනාවෙනවා භාග්‍යතුන් වහසේ විසින් දේශනා කර ති නො සුප්ප බුද්ධන් පබුද්චන්ති සදාගෝතමසාාවකා තේසන් දිවාචරත්තෝච, නිච්චං බුද්ධගතා සතින් කියන ක්‍රමයට නිසා ජීවිතයේ සුවපත් කරගන්නට නිවන් මඟදි වුණුකරගන්නට ශ්‍රද්ධා ඉන්ද්‍රීදියුණු කරගන්නට විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්ම විලාසී චරිතය සීපත් කිරීම හේතු වෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේට තමන් වහන්සේගේ ජීවිත කාලයේදී අනන්ත් අප්‍රමාණ සංග්‍රහ ලැබුණ පූචා ලැබුණ සත්කාර ලැබුණ වන්දනාවන් ලැබුණා. ඒසිියල්ල තමන් වහන්සේ සාරාසන්කල්ප ලක්ෂයක් තිස්සේ දානාදී සමතින්සත් පාරමි ධරම පුරාගෙන පැමිනිිච්ච ගමනේ රැස්සේච් අනන්ත කුසලේ නිසා පාරමි බලය නිසා. තවන් වහන්සේට ලැබුණු මෙ උතුම් ජීවිතය. එදා භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කලා ඒ විශාලා මහනුවර දුර්භික්‍ෂබිය රෝග බිය සසාමනුෂ්‍යබී කියන තුන්බී ඇතිවිච් වෙලාවෙ. මෙ විශාලා මහනුවර කියල කියන්නේ මක්‍රමය ශාලවෙච්ච නරයක් එකට හේතුව තමයිඒ විශාලා මහනුවර ආරම්භ වනේ බරණැස් නුවර රජතුමාගේ වගේම දේවියගේ දරු දෙපලකින්. මේ දේවී දරුවෙක් බහි කලා නමුත් බිහි කලේ මස්ව දැල්ලා දේවී කල්පනාය කළ අවිෙනත් කාන්තාවන රන්ඩරුවන්වැනි රන්්ඩුවක් වැනි දරුව බහි කරනවා නමුත් මම මස්සදැල්ලක් බි කලා මේක රජතුමා දැනගත්තු රට වැසි දනගත්තුොත් මටලැච් ජාව. එනිසා භාජනයක තැන්පත් කරලා බ මාරක්ෂත ගඟගේ පාක කරලයවනවා. ගේ පාවල යනකොට ශ්වරෙක්ක දෙකලා මේ භාජනය අරගෙන ආරක්ෂිතතිවට පසේ දවස් පහළවකින් මේ මස්ස දැල දරුව දෙපලක් බවට වෙෙන් වෙනවා එකල මේ පිරිමිල මේ ක්ඩලමය ගෑනුලමේ. ඉතින් මේ දරු දෙන්න පෝෂණය කළා තරුණ වයසද ඒ ගමේ පිරිසට බාරදුන්න ඒ අයිවිසි මේ දෙපළ යවාහ කරල රාජ්‍ය ගොඩනැක්වා රාජ්‍ය ගටනැගීමේ ද මේ දෙපලට වාර දාසේකති නිවුන් දරුව දෙන්න බැගි තිස් දෙන්නේෙක් ලැබුණා ඒ දරුවු තිස් දෙනාටත් පස් කලක ඒක මේයට මව්නෝන් නිවාහවීමෙන් තවත් ළමයි තිස් දෙෙන බැගින් මෙහෙම වරිින්වර දරුවන් බිහිවීම නිසා මේ රාජ්‍යය වරින් වර විශාල වුණා යොදුන් තුන්සී අත්තරම් වටප්‍රමාණ ඇත්තින තරමට අවසානයේ විශාල වඋනාා වගේ ළමයි මුලින් අර අනි ගම් දරුවත් එකක සෙල්ල කන්නකට ඔවුන්ට ගහනෝ. එනිසා ඒ දෙමවපියොවිසින් මේ දරුවන් වර්ජනය කළ එනිසා වජ්ජි කියන නමකුත් ඇති වුණා. එසේමයි මේ දරුවන් ආහාරයට ගන්න කෑම් ආහාර වර්ග ආමාශය තුළ තිබෙන ආකාරය එළියට පේනො විනිවිධ පේනවා. එනිසා ලීචවි කියනර්තයෙන් ලිච්චවී කියලත් නම් වුණා. මේ ිච්ව ජදරු එදා බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලෙ වෙනකොට විශාලා මහනුවර දිව්‍යපුරයක් වගේ සමරුදධ නාගරයක් ඇතු වාසේ කලා හද්දා ස්හස්ස හතක් රජවරු බිසෝවරු යව රජවරු. ඉතින් මේ සමහාඩුක්‍රමයකින් පැවතුුණු දිවපුරයක් සමානමයේ නගරයටත් අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරමින් අනිත්‍ය බව ප්‍රකට කරමින් අවුරුත්තුනක් වැසිවවැස්ස නෑ. අවුරුත්තුනක් වැසි වසි ැතිනිසා බෝග සස්ත්‍රීක වුණේ නෑ බෝග වියල්ලාගිය. එනිසා ආහාර සඳහාවශ්‍ය දාන්‍ය ලැබුණේ නෑ. වඩසතුනක් යනතන මේ ආහාර නැතිකමනිසා. හිඟකමනිසා මිනිසුන් අසනීපවලට පත්වුණා. ප්‍රත්්‍යන්ද ජනපදොල මිනිස්සු අසනීප වුණම්. අසනීපවලා ඒ ගෙවල් වල මිනිස්සු මැරෙනවා සමහරයි මුලින් මුලින් පිච්චුව පස්සේ පුච්චන්න අත්බෑ ගොඩක් ැරණනි. බොලුවන්විදියට මලසිරු එලිය ඇදල දැම්ම ගෙදරී. තවත් කල්ල එනකොට වත් මැරෙන නිසා ගෙදෙරින් එලියට ඇදළ දාන්නත් බැහැ මලසිරුරු කොට ගෙදර එක පැත්තක තිබුණ අනිපිරි සසනී පෙන්ෙක්තැන්ම සිටිය. මේවිදී අභාග සම්පන්න කාලයක් විශාලා මහනුවරට උදවනේ එහෙම මිනිස්සු ගොඩක් මෙැරනකොට මලසිරුරු වැඩි වෙනකොට අපිරිසිදු වෙනකොට නානා දිසාභාගවලින් අමනුෂ්‍යියෝ යක්ක්ෂියයෝ එන්න පටන්ගත්තා මේ මලසිරුරු අනුබව කරන්නට. ඒගේ මලසිර පමණන්නවේ දුරුවල්ල විට මිනිස්සු පල්ලගෙන කන්න පටන්ගත්තා. එදගොඩ බයතුනා ඇතිවුණා. පළවෙනි බය දුරභික්‍ෂබිය. වර්ෂාව නොමැතිවීම නිසා භික්‍ෂා ගැන හාර නැතිවීම දුරු භික්‍ෂනම් වෙනවා පලවෙනි බිය ඇතිවුණා. ඒ නිසා මැතිවුුණ දෙවැනිබිය රෝගබිය. ඒ රෝගබියත් තවත් දරුණු වුණා ගිනිපිට ගිනි වැටෙන්නාසේම අ මලසිරුරු වල තියෙන විසභාවය නිසා ඇතිවුණ අහි වාත කියල රෝගයක්. හිවාතකෙන් රෝගේ, තේරුමතම අහි කියන්න සරපය, වාතකයන වාතයෝ. සරපයක වාත්‍යයක්ක ආග්‍රාණය වුණොත් ඒෂනය මැරෙනෝ. එගේ මේලට හැදිලද ඉන්නයි කතා කරකරී දෙදි මැරෙනෝ. මරල වැටනෝ. ඇවිදින ගමම් මෙරල්ල වැටිනවා. අටියයුතු කරන ගමක් මැරල වැටනෝ. ඇති එනිසා එවැනි ශනයකින් මරණයටට පත්වන රෝග ඇත්ම අ හිවාතක රෝගගේ. ති මේක බොහෝසයයින් පැතිරිලා වර්තමානෙ අපි දකිනව කරෝන වරසේ දරුලිස්ස පැතිරෙන කොට අපිටසේ වදම හිවාතක රෝගගේමයි. ඒම වාත රෝගෙන් අර විශාලා මහනුවර දි්‍යපපුරයක ගෙදති විච රාජ්‍යය මනුස්්‍යග්‍රහණයට පත් වනනා ඒ මලසිරු අනුබෝ කරන්න නොයක යක්ක්ෂයෝ ඒ නගරයට පැමිණු නිසා. එනමයි බියතුනින් ඇලුනා රෝග බය අමනුෂ්‍ය බිය. ඉතිරි රටවසියන් කරන්න දෙයක් නැතිම දන රජවරන්ට ගහිල්ල මදක්ලා මෙ රටහි වියසනයක් පිලාාතිය නො බතුමාල්ල සුසුදයක් කරන්න. ඒකාල අදහසත්‍ය වන රජතුමාගේ අධාරමික භාාවය නිසා ඒවගේ වියසන වෙන්න පුළුවන් කියලා. ඒනි විමසල බැලු අහම රජතුමාගේ ආධාර්මික භාවයක් තිබුණෙත් නැ. එනකට මේ විපතින් ගලවාගන්න කවරු සමත්වෙෙන්නේ කියලා මේ රාජ්‍ය ඇමතිවරු කතා බා කලා සාකච්ඡා කළලා. රජතුමා විමසුවම සමහරයකෝ නිගන්ටනාත පුත්‍රව වඩම්මමු. සමහරයකෝ මක්ක ලිගෝසාල වඩම්මම. පූරණ කස්සප වඩම් සජේ බෙල්ලටි බුතොයි සත්සාශූරු කෙළෙදා මම් බුදුිය කියයා ගලත්තු තපසරු හය දෙෙනෙක් කිටිය. ඉති ඒ දේවල් කියනකුට එක්තරා උපාස හන්තේෙක් නැත්තම් භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයෙකුත් ඔය අමති පිරිසහිටේ ඇමතිතුමාකි්වා ඔය තමන් රහත් නොවී බුදු නොවී බොරුවට ලෝකෙ මුලා කරනයි ගෙන්න්නවාහ කියල මේක සුවවෙන්න හැ. නමු තුන් ලෝකාගරු භාග්‍යවත්තරිියත් අසම සමධිපදෝත්ත ම අපගේ බුදුරජාණන් වහන්සේ වැඩැම්මෝත් මේ වියසනයෙන් අපබිට සුවවෙන්න පුළුවන්කම ලැබෙයි. ඒ භාග්‍යතුන් වහන්සේ සියලු කෙලසුන් කෙරෙන් දුරුවුණා රහසිංවත් පවලේ නෑ අරහං ආදය අනන්ත ගුණ සමන්නාගතයි කළ ගුණ කියද්දී එහැම දෙනාම සාධකාරයෙන් පිළිගත්තා. එ රජ කෙනෙක් පත්කළ දූත සේවය සඳහා පිරිසස් සමගම රජගහනුවරට පිටත් වන රජගානුවරට යුදුන් අටක් දුරයි විශාලා මහනුවරින්දගෙන ගංගානම් නදී නෙතර වෙලා තවත් යුදුන් පහක්කයන්න තියෙන රජගහනුවරට ගංගානම් නදී මෑත යුදුන් තුනක් තියෙන විශාලා මහනුවරට ජතුමාට මතක් කලාම රජතුමාකව භාග්‍යතුන් වහන්සේ මමාගේ නුවරයි වැඩයින් නිසා මට පුළුවන්කමක් නැ වඩින්න කියන්න. ඒසා ඔය පිරිසම ගිහිල්ලා බුදුරජාණන් වහන්සට ආාධනා කරන්න භාග්‍යතුන් වහන්ස පිළිගත්ව ගැටලුවක් නෑ. ඒ ඉවිදිට භාග්‍යතුන් වහන්ේට විස්තරි මතක් කලා බුදුරජාණන් වහන්සේ තුශ්මින් භූතව පිළිගත්තා කරුණාවෙන් පිළිගත්තා. එයනු බිම්බිසාරයිතුම දවස් තුනකට කල්ලල්ලුවව ස්වාමීනිි මාර්ගගේ සකස් කරනතුරු මට දවස්තුනක් දෙන්න කියලා රජතුමා. රටවෙසියන් එකතු කරගෙන යොදුන් පහක්කේ මාර්ගය බොහම විසිතුරුව ගල් කැටකැපිලි තිවත් කරල සුදුවෙලි අතුරල සැරසවා. ඒවගේ මොයෙක් මල්වරග ගෙනල්ල දනක් පමණට මල්වලින්ද සැරස්වා. පුන් කලස් දජපතාක නැංවවා යොදුනෙන් යුදනට විහාර හදලා භාග්‍යතුන් වහන්සේට දවසගාන වැඩඉන්නට පහස්කම් සලස්සලා වැඩම කරන්න කාලේ දැන්නවා. ඒවෙෙලා වැඩම කරද්දී පිලිම් ාගෝතුන් වහන්සේට මුතුකුඩ දෙකක් දැරුවා. පන්සීය ක්‍රහතන් වහන්සේ පිළිවෙලින් වැඩම කරනවා එක රහතන් වහසේ නමකට එක මුතුකුඩේ බැගින් මුතුකොට පන්සීයක් දැරුවා බුදුකොඩ පන්සිය දෙකක් සම්පූර්ණ පළවෙනි පූචාව. නැවත ගංයවරට වැඩම කලාට පස්සේ නැවක් සරසල බුද්ධාසනයක් පනවල ඒ භාග්‍යෝතුන් වහන්සේ වඩා හිදුවල පන්සීයක් රහතන් වහන්සේ වඩා හින්දල නැවෙන් තමයි ගංගානම් නදිය තලනය කළේ නැෙන් වැඩම කරද්ද රජතුමා කරක් පමණ වතුරට බැහැල වන්දනා කල්ලකොස්සාවාමීන යම් දවසක භාන්සේ නැවත වඩිනවනං එතෙක්ම මේ යවරයම් බලාසිටිනවාය කියලා රජතුමා අවසරගත්තා වන්දනා කලා සමුදුන්නා. යොදුනක් පලතින මේ ගංගාවෙන් එතර වෙලා භාග්‍යතුන් වහන්සේ වඩිද්දිී විශාලා මහනුවට සැලවුණා බිින්බිසා රයිතුමා මාර්ගගේ පිළිසකර කරලා මල් අතුරලා තුකො දරමින් පිළි වැඩම කරවලදින භාගතුන්හන්සේ අප ඊට වඩා පූජා කරන්න ඕනේ කියල ඒ තමන්ගේ මාරගේ සුදු වැලිවෙලින් අතුරලා මල් සලින් සරසල තුන් කලස් දජපාවගලින් සරසල්ල මුතුකොඩවලින් භාගතුන් වහස වඩම් මන සූදානංගුන වැඩම කර භාගතුන්හන්සේ විශාලා මහනුවර දෙෙසට ගංයවරට ලංවෙන වාත එක්කම දහස් ගනම් මේගෝ නැගුණා. වලාකුළු නැගිල ගොරවමින් වර්සාාවට ආරම්භ කරන්න වර්ෂාවට ලුණු පහල වුණා. බුදුරජාණන් වහන්සේ නැවෙන් එතර වෙලා මේ විශාලා මහනුවරට ශ්‍රීපාදය තබන විටම දකුණු ශ්‍රීපතුළ තබන විටම ගරජනා කරමින් වර්ෂාපටන්ගත්තා. මේ වර්ෂාව මහස්සේ ඇතු වුණ පොකුරු වැසි කියලා කියනවා රිදී කනංවැනි ජලදාාරා පසිත වුණා. ධනක් පමණට ජලය පිරුණ. මේ ජලදාාරා ගලාගෙනෙවිත් මලසිරු ුසියල්ලම සෝදාගෙන ගන්දීයට වැටිල ගඟෙන් මුහදට ගියා ඒවිදිර පිරිසුදන බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් තැබීමෙන් පවා ඒ නගරයට වර්ෂතුනකට පස්සේ වර්ශාව ලබනාා කියල සඳහන් වෙනවා. හිදින් ඒ භාග්‍යතුන් වහන්සේට මුතුකුඩ හතරක් දැරුවා. ස්වාමීන්හස නමකට මුතුකුඩ දෙකබැගින් දැරුවා සම්පූර්ණ මුතුකුඩ එක්දාස් හතරකින් එදා පූචා කරමින් සත්කාර කරමින්, සංග්‍රහ කරමින් වඩමකරවාගෙන වයා විශාලා මහනුවරට යුතුන්තුනක් දුරයි. එසේ විශාලා මහනු දොරටව ළඟට වැඩමකර භාග්‍යතුන්හන්සේ සෛලපාත්‍රය ආනාන්ද ස්වාමීන් වහන්සේ අතර ලබාදීලා යංකින්ංචි විත්තං ඉඩවාහුරංවා කියන මෙරතන සූත්‍රයන බුදුගුණ සඳහන් ගාතාරත්ය උගන්වල ඒ ගාතාවෙන් පිරිත්කරමින් නගරය වටාම පිරිත් පැංහින්න කියලා මතක්කලා. යන නතාව පිරිවරාගෙන වාමින්න්නහසේ පිරිත් පැන් හිනකොට අමනුෂ්‍යන් ඒවා ගිනි වගේ වුුණා. අසනීපවෙච්චයට අමා පැම්වගේ වුනාා එයි අසනී පෙන්සුව වෙලා නැගී සිටිය. අමනුෂ්‍යෙහි සෑරුණු අඇරනුවාතේ දිවගියා. දුොරටු සතරකින් ජලදහරා අනික්මෙනවාගේ මේ අමනුෂ්‍යෝ එක පැහැට දුවගිය. එවෙලලා භාග්‍යතුන් වහන්ස වදින සක්ද යතුම මහේසාක්්‍ය දෙවි රජවරු සතරටන් දෙවි රජදරුවූ නොයෙක් දිව්‍යපුත්‍රයෙන්න්නේ අමනුෂ්‍යයෝ පලාගිය. දේවතාවන්ගේ පැමිණීමත් සිද්ධ වුනාා. පරජදරුවත් හද්දා සස්ස හතක් බිසවරුත් සියලු දෙනාමත් භාගතුන් වහසේ පිරිවරාගත්තා. ආනන්සාමීන් වහන්සෙත් නුවර වටාම පිරිත් පැංගිහලා ඒ සුවපත්වේච ජනතාවත් ලක්ෂ ගණනක් එක්කම ඒ සාාලාවලඟට සැපත් වුණා. සියලු දෙෙන එක්රැස් වේච වෙලාවෙ මළුවක් ඇමඳපු උපාසක මහත්තෙක් ඇවිල්ල වන්දනා කරනවාගේ මහා වර්ෂා වැසි වස්සල ගරේ පරිස්සුදු කරපු සක්දය රජතුමා ඇතුළ දෙව පිරිස අහසේ සිටිය මක් ඇන්ද වගේ චිත්‍රයක් ඇන්ඳවගේ පෙනී සිටිය වදනා කරගෙන. අන්නේ වෙලායි බුදුරජාණන් වහන්සේ මෙසියලු දෙවිමිනිස්සුන් අරඹයා රතන සූත්‍ර දේශනාව පැවැත්තුවා. ඒ දේශනාවෙන් පළවෙනි දවස අසූ හාරදහසත් දෙෙන අමාමහනිවන ශක්ෂාත් කළලා. ඒ විදිරම් බුදුරජාණන්න්නාසි දවස් හතක් මේ දේශනාව හත් වාරයක් පැවැත්තුවා, ඒ හත්ව ආරේදිම අසූ හාරදහස වැගින් සත්වයෝ අමාමහනිවන ශාක්ෂාත් කළා. එනිසා මේ තරම් අප්‍රමාණ පිරිසක් නිවන සාක්ෂාත් කරගත්තු මේ ක්‍රිපිටක බුද්ධ වචනය සඳහන් වන දේශනා අතර බුදුරජාණන් වහන්සේ ශ්‍රීීමකයෙන් සත්වරක් දේශනාකරපු කෝට් ලක්ෂයක් සක්කොළ ඥාව පැතිරෙන දේශනාව රතන සූත්‍ර දේශනාව. වර්තමානයත් මේ වදුරුුවලට බොහෝ සේෙන් සජ්ගායනා කරන්නේ රතන සූත්‍රයමයි. ඒ දශනා පවත්වල නගරයේ සෝපත් වනා සුවපත් කරලා භාග්‍යතුන් වහස නැවත වැඩම කරද්දි. කලින්ටත් වඩා පූජාවත් දෙගුණ කරලා බුදුරජාණන් වහන්සට මුත්තුකුඩ අටක් දරවා ස්වාමීන් වහන්සේලට මුත්තුකුඩ හතර බැගින් දැරුවා. සම්පූර්ණ මුතුකට දෙදහස් අටක් ඒ වෙලාවේ දරාසිටිය පූජා කළා. බුදුරජාණන් වහන්සේත් රහතන් වහන්සල පන්සිය නමත් ගංගානම් නදීතීරයට වැඩමකරපු වෙලාවෙ ඒගඟට අධිගරෝීත නාගයෝ දිව්‍ය මේ නාගයවඉන්න ඒ නාගේ මනුෂ්‍ය වෙෙස් මවං ඇවිල්ල භාග්‍යවතුන් වහන්සට වන්දනා කරා. වන්දනා කළ මතක් කලා ස්වාමීනිි අපි අබව්‍යස්ථානයපදුනා නමුත් භාග්‍යවතුන් වහසේ අපිට අනුකම්පාකල් අපේ දානය පිළිගන්න කියලා මෙදව්‍යනාගවරු තමන්ගේ බවනවලට වැඩම කරන්නට බුදුරජාණන් වහන්සේටත් පන්සිියයක් ස්සාමන් වහසට තාරාධනා කළ ඒනාගේ අනුවිසින් මවන ලද නැව්වලින්. නැව පන්සයකින් පන්සියකින් බුදුරජාණන් වහන්සේ මුලිින්ම තියෙන නැවේ වැඩම කරනවා. ඉතුරු පන්සීයක් නෞකාවල එක රහතන් වහන්සේ බැගින් වැඩම කරවනවා. මුතුකඩ දරා සිටිනවා. වැඩ මේ නාගයෝ නාග්‍යයන්ගේ ශක්ති පමණින් පූජා කළ දෙවෝකල්පනා කළ බූමස්ත දෙවිය වලාහක දෙව පරවත දෙවිය ඒ සියලු දනාකල්පනා කලා අපි අපේ ශක්ති පමණින් මුතුකුඩ පූජාරන් ඕනෙ කළේ අයසේ සදරගත අහස්ස. ඒවිදියට චාතුරර්මහාරාජික තවතින් සාධිද්දි සඳී වලෝකයේ පමණන්නෙ ව, අකනිටා බඹතලිය දක්වාම රූපාවචර බ්‍රක්්මයෝ, බ්‍රක්්ම ලෝග පහළොව බ්‍රක්්මයෝ රැස්සවෙලා අහසේ අකනටාව දක්වා මමුතුකුඩවලින් භාගවතුන්න්නාන්සිට පූචා කළා. ඒනාග බවන්නට වැඩම කරල භාගතුන්න්නාසට දින කිහිපයක් දාන සංග්‍රාග ූපස්ථාන කළ ධරමයත් අහල නැවත නෞකාවලින්ම භාග්‍යවතුන් වහන්සේ වඩම කරවාගෙන ගියා, ජගහනුවර දිසාාවට එහිදි බිම්බිසා රයතුමා භාග්‍යතුන් වහන්සේ වන්දනා කර ගෞරවෙන් පිළිාරගෙන බුදුරජාණන් වහන්සේගේ සිරසට මුතු ස්වාමින් වහන්ස නමකට මුතුකුඩ අටකුත් දමින් හාර දාසයක් මුතුකුඩ වොලින්ද පූජක් කළා. එසේ රජගානුවර වේලු වනරාමට වැඩමකරපු වෙලාව ස්වාමින්න් වහන්සේ අතර කතා භාක් ඇති වුණා බලන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධානු භාව මේ පාර පිරිසුදු කරලා, ැි තුරල මල් අතුරල රජපතාකනංවල මුතුකඩ බොහෝසයයින් මුතුකොට පූජා කලා දෙවි මිනිස්සුන් සීලු දෙන නාගයන්ගේ බ පූජා ලැබුණා නිවිද කියලා මතක් කළ දැම් බලන්න යනගමන මුතුකොඩ පන්සිිය දෙකක්. ඇවත විශාලා මහනුවරදි එක්දස් හතරා නැවත වඩිනකොට දෙදහස් අටක්. නැවත රජග හනුවරදි හාරදාස් දාසය මිසිල්ල මනුෂ්‍යයන් විසිංකර මුතුකොට පූජා නාගයන්ගේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ මුතුකුට පූජාසය සත් පූජා එපමනයි කියන්න බැරි අප්‍රමාණ පූජා ලබපු නානෙවදය කළ කතාකර අදි බුදුරජාණන් වහන්සේ. තුන්තරා ගමනින් එක්තරා ගමනකින් මේ දම් සබා මන්්ඩ පේට අඩම කළයි එකන බුදුරජාණන් වහන් සමහාර විට්ට එක මහා සංගරත්න නිවාමින්හසල හම කතාකරගරින් වෙලාවට දර්මස දම් සභා ම්ඩපි උපස්ථානසාලාවෙ හෝ පොළවේ කිමි දෙමින් වැඩම කරනවා. සමහරවිට භාගයතුන් වහන්සේ කැනිිමඩල පලාගෙන හසිං අඩම කරනවා. තවස් සමහරවිටක තබන තබන පයිනලු මල්පි පෙමින් පාගමනින්ද වැඩම කරනවා. ඒ තුන්තරා ගමනනි යොත්තාගමනකින් භාග්‍යතුන් වහන්සේහි වැඩම කරලා විස්තරයා හලා මහනෙනි ඔය පූජා බුද්ධානුභාවේ නිසා ලැබුණනාන වේ. මාවිසින් සසර ගමනය කලෙක පින්කමක් නිසා ලැබුණනා අය කියළ මතක් කලාට පස්ස ස්වාමන් වහන්සේලා ගෞරවේ නාරාධනා කලා. අපට නොපෙන ඔබවහන්සේට පෙනෙන ඒ අතීත විස්තර අපට දේශනා කරන සේක්කවා කියලා ඒ ආරාධනය අන බුදුරජාණන් වහන්සේ සංක ජාතක එදා දේශනා කළා මේ සංක බ්‍රාක්්මණ නමින් තමයි අපේ භාග්‍යතුන් වහන්සේ එදා ජීවත් වුණේ වාසේ කළේ ඒ සංක බ්‍රාක්්මණයගේ පුතෙක්කහිටිය සුසීම කියන මේ සුසීම තරුණයා පසේ බුදුරජාණන් වහන්සල දකළ පැහැදිලා ඒ පසේ බුදුරජාණන් වහසල වෙත පැවිදි වෙලා සිහියෙන් ඉරියව පවත්වෙලා භාවනා කරලා තමාවිසින්ම චතුරාය සතති ධරම අවබෝධීෙන්, නිත්‍ය දුක්කනාත්ම ලක්ෂණත්‍රය අවබෝධය පසේ බුද්ධරාජ්්‍යියට පත්වනාම්. ඒ පසේ බුදුරජාණන් වහන්සලගේ ස්වභාවය තමයි සසරගමනේ ද්‍යයාස්සංගේ කල්ප ලක්ෂය පාරමී පුරාගෙන පැමිණිලා ඒ ප්‍රඥාපාරමී බලයෙන් තනිවම අනිත්‍ය ලක්ෂණය දුක්ක ලක්‍ෂණය අනාත්ම ලක්ෂණය අවබෝධ කරමින් සියලු කෙලෙසුන්ගේ මිදිලා මෙනිවනට පත්වෙනවා. අරිහත් පල ඥානෙම තම එනමුත් ම අවබෝධ කරන නිසා බුද්ධ නම් වෙනවා නමුත් තමත් කෙනෙකුට දේශනාක ලවබෝධ කරවන්න බැරිි නිසා පච්චේක බුද්ධනම් වෙනවා. සම්මා සම්බුද්ධ කියන තමන් වහස අවබෝධ කරපු දරමේ ලෝකට දේශනා කර නිසා. පච්චේක බුද්ධ කියෑන තනියෝම අවබෝධ කළත් ලෝට දේශනා නොකරන නිසා. එන අබුද්ධෝපාද කාලවල ලෝකේ ශෝභමාන කරමින් දහැතිියන්ට දාන පූජා කරගන්න පින් රැස් කරගන්න පින් කෙතක් වෙන්නෙන් මේ දහස් ගණනින් ලක්ෂ ගණ නිල්ලවට වැඩසිරින පසේ බුදුරජාණන් වහන්සේ. ඒ එක නමක් බවට මේ සංක බ්‍රාහ්මණයාගේ පුතා පත් වනා ඒ සුසීම පසේ බුදුරජාණන් වහන්සේ. පුතා බලන්න කෙළිතාගන මේ පියතුමාන ඇතැන් තාත්තා එන වෙලාවෙනකොට සුසීම පසේ බුදුරජාණන් වහන්සේ පිරිණවන් පාල. රට වැසියන් අගර වැසියන් ඒ දේ ආධානිනාට පස්සේ දාතුන් වහසල තැන්පත් කරලා විශාල චෛත්‍ය ගරන කො තිබුණා. ආරංචි වනා පුතනුවන් පිරිනිමන් පෑව පසබුදුවන දැන්වන්න චෛත්‍ය හදලතියන චෛත්‍ය විතර ඇතියෙන්. ඉති මේ පියතුමාට පුදුම ශ්‍රද්ධාවක් ඇතිවුන එක එකාතකින් මගේ පුතා. අනි පැත්තෙන් සියලු කෙලෙසුන් නැසවා වූ පසේ බුදුරජාණන් වහන්සේ නමක් උත්තමයන් වහන්සේ නමක්. ඒනිසාමා වන්ධනාගර ගතයුතුක දහසින් චෛත්‍ය මලෝටනකොට වල් පැලෑටන ඇත තනකුල තිබුණ. මේ වටාපතත් තරම් ප්‍රමාණය තනකුළ තමන් සඇතිම්ම බලවශ්්‍රද්ධාවෙන් පසේ බුදුරජාණන් වහන්සේගේ ගුණසීකර කර ඉවත් කලාා. පිරිිසිුද්දු කලාා. ඒ ප්‍රමාණයටම වැලිටිකක් ඇතිරුව සුදුවැලි. මල්මිටක් අරම් පූජ කලා ඒ මල්මිටට පැන්ටිකක් ඉස්සා. එසේම භාගවත් එ බුදුරජාණන් වහහා ශේදේශනා කරනවා මේ කුඩාපීංකමතමයි, මේ බ්්‍රාක්්මණය කළේ තව උතුරුසළුවෙන්. වියතක ප්‍රමාණෙ කොඩියක් කදලා චෛත්‍යයට පූජක් කළ. මහරනි එදා මම වටාපතත්තරම් ප්‍රමාණේ වල්පලෑටික් තනකො ලිවත්කිරීමේ පිනෙක්. යොදුන් අටක් මේ මාර්ගය පිරිසිද වනාා. වැලිටිකක් ඇතිරීම ප යොදුන්ටක් මාර්ගෙ සුදවෙලි ඇතිරුණ මල්විටක් පූජාකිරීමේ පිනෙ යොදුන් අටක මාර්ගයත ගංගාපුරාමත් නොයෙක් මල්වලින් පූජා ලැබුණ පැන්ටිකක් ඉසීමේ පිනෙං විශාලා මහනුවලට පාත බද්දීම පොකරු වැසී ඇදැහෙල්ලස්වූ පත්වනා. කුඩා වියතක ප්‍රමාණි කොඩියප පූජාකිරීම පිනින් අර දහස් ගනං ලක්ෂ ගනන් කෝටි ගනන් මුතුකුඩ පූජාව ලැබනා කිය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනි සපි සැහැසිත් ඇතිකර ගන්න ඕන බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුභාව කොයි තරම්ද. මෙවැනි ශාස්තෘන් හන්සන්ටස් නමක් සරණයන්න කොච්චර කාලෙකට පස්සෙ ද අපිට ලැිලතිය. ච නසජීතයේ ද ෞතව බදුරජාණන්හන්සගේ ශාසනය ලවිච්ච වෙලාව. අපි ඒ බවසීකරන්නට ඕන බුදුගන භාවනාවට මනසිකාරයට හිතේ ශ්‍රද්ධා වැතිකරගන්න හේතුවන නිසායි අපි මෙ විස්තරයට මතක් කළේ. එනිසා මනුෂ්‍යයන්ගේ මෙලව හැමිනිච්ච උදුරවලට පවා බදුරජාණන් වහන්සේ උපකාර කරල්ල තියෙනව. සසාමාරයි ්‍රද්ධා මදිකම නිසා මෙවැනි විස්තර පිළිගන්නෙත් නෑ රතන සූත්‍ර ගැන පිළිගන්න නෑ ුදුජාණන් වහන්සේ යා අනුභාව පිගාන්න කැමති නෑ. දේ නමුත් භාග්‍යෝතුන් වහන්සේගේ ගුණ සිහිකරනකොට අපිට ඇති වෙනවා භාග්‍යතුන් වහන් සික්මවා නොයන භාග්‍යතුන් වහන්සේ අනුවයන්නට ශ්‍රද්ා ඉන්ද්‍රිය. එනම්ඒ ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත්ත යුතුමයි ඒ ශ්‍රදධා ඉන්ද්‍රියත් එක් ඉද්‍රිය ධර්මතව සතරක් වර්ධනය වෙනවා සිහිය සමාධිය විරිය ප්‍රඥා. දැම් මේ ධර්ම දේශනා කරන්නන්නේ මොකටද ස්වාවින් වහසේල ඔබ නිතරම් බණහනව ඇති. මෙච්චර ධර්ම දේශනා අමකොටද. එක එකක විදේ දේශකයන් වහන්සල ඉන්නවා. එකඒක විදිියයේ දේශනා සයිලීන් තියෙනවා. බෝදේශකයන් වහන්සේල ධර්මදේශනාකන ඇයි හෙම කරන්නේ ඒ ඒ දේශකයන් වහන්සේගේ දක්ෂතාවයා අනුවයි ඒ දේශනා පවත්වන්නේ. උන්හස ඉන්ද්‍රිය ධර්මළු දියුණු භාවයා අනුුවයි ඒ වචන ප්‍රකාශවයන්නේ. එසෙම කවසල්ලයානු හඬ පෞරෂ්‍යයානු රණ හඩ පාලනේ, එ නිසා ඒ සාමීන් වහන්සේලා ධර්ම දේශනා කරනට බණහන්න තමයි, අපේ පින්වතුල හැමෝම කැමති. ගී කෙනකුටනත් මේ දර්ම මේ කියන්න පුළුවන් මකදක අමාරුදයෙකුත් නෙවයි සමහර විට ප්‍රිපිට ගරම ගෙනගත්වොත් අට් කතා අවිගෙන ගත්තතුොත් පූජාවලය සද්ධර්ම රත්නාවලිය වැනි සං්‍රහගන්ත කේවට පස්සේ ලොකු දහම් දැනුමක් ඇති වෙනවා. නමුත් මේ කියා දෙන්න තරම් හැමෝම සමත්වෙන්නේ නෑ එනිසා තමයි දේශකයන් වහන්සේලට අපි ගරු කරලා. දශනා අහන්නේ ඒස්වාමීන් වහන්සේලා දේශකයන් වහන්සේලා දක්ෂයි අපට මේක කියා දෙෙන්. දේශනා කරන්නට එනිසා ශක්ති පමණි ශ්‍රද්ා න්ද්‍රී වර්ධනය වෙච්ච ප්‍රමාණයනුව ශ්‍රද්ධාවෙන් කරුණු කියයි. සතිය සමාධී විරිය ප්‍රඥාව විශේෂ ප්‍රඥා ඉන්දී වර්ධනය වැඩි තරමට සමාරයට ප්‍රඥාවට බරව කරුණු කියයි. සහරස් දේශකයන් අහසට ප්‍රඥාවට බරව කරුණු කියන සමහරදේශකයන් වන්සේලා ශ්‍රද්ධාවට බරව කරුණු කියනවා. ඒ දෙක මැද්දේ අර සිහියත් සමාධියත් වීරයත් සමබර වෙනවා.ඇ මේ කාරණා දෙකම සමබර කරගෙන දේශනාවක් කලෝතින් ම හිතන බොෝ දෙනකුට කාරතවත්වේ කියලා. සමහරය කැමති ශ්‍රද්ධා වැඩ් දශනාහන්. සමරයකමති ප්‍රඥාව වැඩන දේශනනාහන්. ළඟදි මට එක උපාසිකාවක් මතක් කළ අපි මේ ප්‍රඥාවට බර දේශනාහන්න වැඩිපුර නැබිරුණාට පස්සේ ස්වාමින් වහන්ස අපේ ශ්‍රද්ධ ඉන්දරි අඩුනාගල අපට දැනවයියි. එකන් බොහෝ භා්‍යතුන් වහන්සේ ගරම මේ විස්තර කලාා වගේ. විස්තරතියන එවැනි දෙවල් පිළිනොගන්න තත්වලට පත්වන සමහරයි විශේෂණ තරුණ දරුවෝ. ඒ අයාර වර්තමාන හිත පිහිටවන්නට විදර්ශනාවට පමණක් පුරුදු වෙනවා. නමුත් මේ ආශ්ාර්ය වත් වූ අත්්භූතව භාග්‍යතුන්හන්සේගේ පෙරනොසූවිරු මෙවැනි දේ. පිළිගන්නට සීකරන්නට අපි සමත් චිතක් කදා ගන්නට නිසාස් ්‍රද්ධාව සහිත දේශනාද වරින්වර අහන්න උත්සාහ කළ යුතුයි. එනිසා මේ දේශනාවත් සම්පූර්ණයෙන් බුදුගුණ දේශාව. විශේෂ චාරන සම්පන්න බුදු ගුණය අපි විවරණය කරන්න බලාපොරොත්තුවවෙනි සද්ගානා කළා මුලින් ගාතාතුනකින් අපි සංග්‍රහ කළා මේ පසලොස්චරණ ධරම පහළවත් විද්‍යාටත් තමයි විච්චාචරණ සම්පන්න ගුණේදී විස්තර වෙන්නේ. අන්න ඒ ඉදිට විස්තරනකොට දේශනා කරනකොට ශ්‍රවණය කරනකොට ශ්‍රද්ධ ඉන්ද්‍රිය වැඩ වෙනයි ස යෝජනා කරන කැමති. අතීතේ බුද්ධ පුද්්‍රයන් වහන්සේ විසින් සංග්‍රහ කරපු පෝචාවලිය කියෙන ගාන්තය දෙවන පරකුම්බා රජතුමා හෙවත් පණ්ඩිත පැරකුම්බා රජතුමාට ලෝතුරා බුදු බව පතන්න මැලිබවක් තිබුණා කියන කැමැත්ත තිබුණන න බියක් දැක්වා දරුව දන් දෙන්න බැහැ කියලා. ඒනිසා දේව පතිරාජකි නමමාත්‍යවරයක් ගිහිල පලා බද්දල ආරන්න සේනාසේ වැඩිහිටපු. බුද්ධපුත්‍රයන් වහන්සේ ආරාධනාවක්ක අපි රජතුමාට දරුවන් දන් දෙන්න හිත නැමෙන් බුදුගුණ සහිත වූ ග්‍රන්ථයක් සම්පාදනය කරත්වා කියලා ආරාධනා කරපු වෙලාවි භාග්‍යවතුන් වහන්සේ විධ පූජා සත්කාර පිළි ගැනීමට දෙව මිනිසුන්ගේ පූජා වඩ සුදුසුයි කියනෙ එක මරතය අරහංගුණේ නො එක් අරථ තියනවා. ඒය අරහංගුණේ සියලු මරතවලින් එක මරතයක් වන පූජා වන්ඩ සුදුසුී කියන අරථයෙන්. පූජා වලියය කියන මේ ග්‍රන්තේදා සම්පාදනය කළා. මේ ග්‍රන්ථය අපේ පැවිදි ජීවිතයේ පැවිදුනාට පස්සේ මුලින් කියෝපු ග්‍රන්ථේ එනිසා ඉතාමත්. ෞරවයෙන් අපි සේපත් කරනවා අපට මේ ශ්‍රද්ධාවලබා දුන්නේ බුද්ධ පුත්‍රයන් වහන්සේගේ පූචාවලිය බව. ඇගේ මෙතන ශ්‍රද්ධවිතරන්න වෙලෙොක අවබෝධයක් ලොක දැනුම මොකද බුද්ධපුත්‍රයන් වහන්සේය නි දාකාල වැඩිරු සාමින් වහන්සේලා දරමය එහෙෙන්මෙන් කියූ පයිනව. බොහම ශ්‍රද්ධාවේ බොහොම ගෞරවයෙන් ප්‍රඥාවෙන් පිරිවලට මේ දරමේ කටපාඩම් කරපු සාමින්හන්සේලා. ලට අට්ටකතා සහිතව දරම දැනුම පරිපූරණ සාමීන් වහන්සේලා. ඒ ඔබත් පෙනවි පූජාවලිය ඇසුරු කරන්න කියවන්න පුදුම විදිේ ධරම සාගරයක් පූජාවලිය තුළ තියනෝ. ඒ සාහිතරසේක නුත් යුත්තයි, උපම ඔප් මේ ගැලපී මග්‍රගන්නයයි. එසේ ම ලෝතුරා බුදුබවපතමින් බුද්ධ පුත්‍රයන් වහන්සේ මේ සංග්‍රහ කළ බවාව සානයේ සඳහන් වෙනවා. එන්සාම් මේ ලෝ කෙලෝවතුරා බුදුබවපතන මහබෝ සතුතුමන් වාසය කරනෝ මනුෂ්‍ය ලෝකෙ තුළත්තින්නො පැවිදි වෙලත්තින්නො ඒ එක්තරා විදියකින් ලෝකයට පිහිටවීම කල්පනාවක්. පට මතකයි දීපංකරපාදම ලේදී අප සුමේද ප්ිතයන් වහන්සේ මඩමත්තේ වැතිරිලා ජීවත පරිත්‍යාගේෙන් භාග්‍යතුන් වහන් ඉදිරී ෝතුරා බුදු බෝ පැතුවා හැබැයි ඒ වෙලාවෙ ඒ බෝස්ථානන් වහන්සේ අවස්ථාව තිබුණ පදහතරක ගාතාවක් කහලා අරිහත්තයට පත්වෙලා අර ලක්ෂගණන රහතන් වහසලගේ විසිලක්ෂයක් රහතන් වහන්සගේ පිටි පස්සෙන් වැඩමකිරීමේ වාසනාව පවා තිබුණා. නමුත් කෝටි ප්‍රකෝට් යසංකිී අප්‍රමයි න තවත්්‍යයෝ දක්විදිනවය ඒ දුක්ක දෙන සත්‍යයන් ඒ දුකින් මුදවා අමාමහ නිවනට පත්කරවාලී යුතු වෙනවාය ඒවැනි වීරයවන්ත මාවැනි වීරවන්ත පුරුෂය එකලාව නිවන්දැකීමි අරථයකිම මම ඒ සත්‍යයනුත්තෙතර කරමින් නිවනට පත්වෙනවා කියලයි සසරට බැසගත්ත. ඒ මහා කරුණාවයි. ඒ කරුණාව හැමෝටම පහලවෙන නෑ. ඒක මහා පංඇති පාරමි බලපුරන්නට වීරෙතියන සත්පුරුෂයන්ට පමණයි පහළවෙන්නේ. ලෝකේ බොෝධ දෙෙන් කලෝතුතරා බුදු ාපතුූ බව භාග්‍යතුන් හන්සම දේශනා කනයට හේතුවතමයි බුදුරජාණන් වහන්ස ්‍යමාමා පෙළහාහර දෙකළ දේවරෝහණ පූජාවදකළ අනේ මමත් මෙසේ ලෝතුරා බුදුවෙෙන්වා කියලා නොපැතූ සත්‍යයෙක් නතිතරම්. එසේ නමුත් එසේ පැතු පමණ ලෝතුරා බුදු බව සිද්ධ වෙෙන නෑ සාරිපපුත්්‍ර මහරහතන් වහන්ස්‍ර දේශනා කරන සාරිපුත්‍රය හැතුූ පමණින් බුදු වෙන්න පුළුවන්. නැ සාමය පැතූ පමණින් බුදුවෙන්න බැහැ මේ බුද්ධකාරක ධර්ම පුරාගෙන ගියොත් පමණක් ලෝතුරා බුදු වෙනවා. හරියට බුදුබාපතන කෙනෙකුට ඒ පැතිීම නිස්්පල වෙන නෑ. ඕනකෙන බුදු බාව පැතවත් එයා ලෝතරා බුදුනේ නැතත්. පසුකලෙක පසේ බුදු බවට හෝ පත් වෙන්න පුළුවන් කම තියෙනවා. ඒක ඇන්න මේමයි. ගංගාවක් තියනවා. ඒ ගංගාව සැඩ පහරක් ගලා යන්නේ ඒ ගාව ටොට පොවතු ොුත් යන විුද් පත්තෙන් තියෙන. ඟට පයින පුරෂේක්තිමත්තුුණනො තයව ජල පහර පපාගෙන ගිහිලා අර මුලින්ම තියන පලවෙනි තොටපලින් එතරෙන සත්වේ. එයට එතරම් වීර සක්ති නැතුන කාක ක්ති යාටිකක් පහලට ගාගෙන ගහිල්ල දෙවැනි ොටපලින් ය එතවෙනවා. එෙහෙමෝත් වීරෙන ඇැතිගෙන අනිවාරයෙන් තුන්වැනි තොටපලින් එතරය අන්න්‍යඒ වගේ ලෝතුරා බුදුව පතුප මේ සත්ත්වයා ඇත්තරම වීරේතිබනනං ශක්තිය ඇතිබනනං පාරමිපුරාගෙන ගිහිල්ල සාරාස් සංකල් පලක්ෂයකින් හෝ. අසං කල්ප ලක්ෂයකින් හෝ දහසේ අසංග කල්ප ලක්ෂයකින් හෝ ලෝතුරා බුදු බවට පත්තේ. එහොම් බැරි කෙන දෙයාසං කල්ප ලක්‍ෂයක් පාරමිපුරා පසේ බුදු බවට පත්තේ අපි අහලතියනවා අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සමගම සසරදි ගමන් කරපු දෙව්දත් තෙරුන් වහන්සේ රන්තලියයක් නිසා වෛර බැඳගත්තු නිසා කලින් ප්‍රාර්ථනා ක ළතිබුණ ලෝතුරා බුදු බවල බන්නයි නමුත් මේ වෛරය නිසා දිගදිගටෛරය සසරගමන පුර ඇවිල්ල මේ ලෝතර බුදුවේ චාත්ේදිය අපේ භාග්‍යතුන් වහන් සිට විපත් කරල දැන් අවිචිමහ නිරයේ පැසෙනෝ. මේ අන්තක් කල්පේ පුරාම දෙව්දත්තෙරුන් වහන්සේ යොදුන් සීයක් උස පලල සරීරයකි නිශ්ෂලව නිරේපිච්චෙනෝ. නමුත් මේ අන්තක්කල් පවසානේ නිරේංචත වෙලා අර පිරූපාරමී තිබෙන නිසා පසේ බුදු බවට පත් වෙලා සසරින් එතෙර වෙන. නිසා මතු පසේ බුදු බවට පත්වෙන්න තරන් සමත් ජීවිතයත්තම අදම නිරේ දුක්වෙදින්නේ නමුත් පේ නවාර බුදුබාපතාගෙන පාරමිපිරෝ කෙනාට සසරගමන වරදි නෙනෑ ලෝතුරා බුදුවෙන්න බැරි වුණොත් ඊළඟට පසේ බුදු බවින්නෝ සසරින් එතර වෙන්න වාසනාව තියන. එහමත් බැරි කෙන ශ්‍රාවකබෝධීෙන් රිහත්තයෙන් සෝවාන් සකදාගාම් යනාගාමී කෙන මාර්ග පලපිළිවලින් අරිහත්තයට පත්වීමේ ක්‍රමවේදයෙන් නිවන් දකින දැන්වුණත් අපට එෙම් පුළුව. දකාල අපිටවස්ථාව තියන විදර්ශන භාවනාවඩල ඥානවඩල සෝවාන් වෙන් ඉළඟට සෝවාන් පලේෙන් එහට යනකොට සුගත ඉපදිල සකදාගාම වන්න පුුවන් නැව සකදාාගම පලේනගෙන දව්‍යලෝක හෝ මනුස්්‍යසලෝකයේදී නවතරහ අනාගාමි පලයට පත්වෙලා යනාගාම යාර්යන් වහන්සෙනමක් වුණු තැනදී සුද්ධවාසයට යනවා සුද්ධවාසයේදී අවිහ අතපප සුදස් සුදස් යකනෙට් කියන මේ පංච් සුද්ධවාසයෙන් තැනක ඉපදිලා එහිදි රහත් වෙලා එහිදි පිරිවන් පානු. ඒක්‍රමේයට නිවන්දකින්න පුළුවන් ඒම නැත්තං ලෝතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙක් සම්මුකේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ලෙස ැත්ම් මහමුගලන් මහරහතන් වහන්සේ වගේ අග්‍රශ්‍රාවක දෙනම වෙන්නත් සමහරස්වාමින්න වහන්සේල සමහාර්ශ්‍රාවකය පතනෝ. සමාඩ ආනන්ද මහරහතන් වහන්සේ වගේ වෙන්නට මහාකාශ්‍ය මහරහතන් වහන්සේ වගේ වෙන්න බුදුසනකදි ප්‍රාර්ථනා කරන තුන්ඉන්න. අේ විදිා මහාශ්‍රාවක අග්‍රශ්‍රාවක වශයෙන් ප්‍රෘති ශ්‍රාවකත් වශයෙන් බුදු සසනක ද නිවන්දක් න්නත් පුළුවන්කම තියෙනෝ. ඉති මේක තමයි ධර්මතාවේ. නත් අපි කල්පනා කරනවා අපට ගෞතම සාසන දැල්ල බිලතිනෙන නිසා මේවෙල්ලා ඉන්ද්‍රිය දරම බලධරම දියුණු කරගෙන දාන සීලනෙක්කම පාරමි ධර්මටික දියුණු කරගෙන ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් දියුණු කරගෙන ඉන්ඩිය දරම තුළ දියුණු භාවයානුව උත්සාහයක් අපි ගන්නවා අපි අතහරින්නෑ උත්සාහය. පුළුවන්න්නම් මෙතනදම සෝවාන් පලේවත් අවබෝධවයවාගේ ලපි කටයුතු කළ යුතු වෙනවා. එම කටයුත්තු කළොත් ඒ උත්සාහයත් නිෂ්පල වෙන්නේ. භාවනා කලානම් බලවත් වීරෙන් ශ්‍රද්ධ සති සමාධිවිරිය ප්ඥා ඉද්‍රී වැඩුවනම් ධර්මශ්‍රවනය කලාන ධර්ම දේශනා කලාන සමතිදසුම් භාවනා වැඩුවනම්. ඒ භාවනාමාර්ගි ගිහිපුූ ශ්‍රාවකයාට මේජීතේද ස්ෝවාන වෙන බැරිවන. සුගත ඒපදලා සුගති මනුෂ්‍යලෝකයේ දිී හ පසුව අදි්‍යලෝකයේ දී හෝ දෙවියන් අතරදී පවාසෝවාන වන්න පුළුවන් බව දේශනාව සඳහන්න. එනි අපි කළ යුත්තේ දින අකවානු කෙසේ වෙතත් කවදා හෝ අපිට නිවන අවබෝධ වේවා කියලාම් මේ මාර්ගය වඩන්නට ඕන ඒ මාරගගේ හෙළි පෙහෙලි කරපු බුදුරජාණන් වහන්සේ නමක්ගේ ශාසනයක් පවතින කාලය අපිතාමිඉන්නේ මේ බුද්ධ ශාසනතාමත් පවතින නිසා. ඒ උත්සාය ගමු ඒ උත්සාහයෙන් අටයුතු කරනොට සසර ගමනස්ුව පත්වෙයි කවදානමුත් අපට මේ ජරා මරනාද දුකින්මිදී අමාම හනිවින් සැසීමේ වාසනාවදාවෙනවා. ඒ අදහසින් අපි දැ යොමුවෙමු අද විච්චාචරණ සම්පන්න ගුණේ අර්ථ විවරණයට විශේෂයේ මෙහිදී මුලින් චරණ ධර්ම පිළිබඳ පිම්මසමු චරධරම විස්තර කරන දේශනාවක් මජ්‍යම නිකාය දෙවනි කොටසේ ගහපති වරගේ සඳහන්ගෙනවා ඒ දේශනාව නම සේක සූත්‍රය. මේ දේශනාප වැැත්තුවේ බාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරේ නීග්‍රලෝධාරාමි වැඩහි සමේ. ඒ නගරේ සාක්ක්‍ය ඥාතිවරු සන්තාාගාර සලාවක් කදල. එහි මුලින්ම භාග්‍යතුන් වහන්ස, වඩාහිදවන්න මහා සංගරත්නය වඩාහිඳදුුව වන තීරණය කරලා බුදුරජාණන් වහන්සේ ආරාධනා කළ ආරාධන භාග්‍යතුන් වහන්සේ පිළිගත්ත. සාක්‍ය රජවරු ඉළඟට මෙ නගරේ වීති පිරිසිදු කරලා ඇමදලා. දජපතාක නංවල පුන් කළලස් නංවල පහන් දල්වලඒසාලාව පිරිබඩ කරලා ගොමවලින් පිරිසිුදු කරලා ලාරස තවරල පාාවඩ මුතුරරු එලලා උඩුුවියන් බැඳලා බුද්ධාසනයක් පනවල මැදකනුවට නැගිනනයට පි මූුණල ස්වාමින් වහසට ආසන පනවල බෝමත් උත්සවස්ත්‍රීයෙන් මේ සාලාව භාග්‍යතුන්නාාසිට පූජ කළා. එදා බුදුරජාණන් වහන්සේ බෝම ුද්ධ විලාශයෙන් තබන තබන නෙලුම් මල්පිපිෙන ගමන් විලාශයෙන් මහාසංගරවන පිරිවරාගෙන සිංහ රාජයක් පසුපසයන සිංහ පැටවුන් රෑනක්සේම මේ හෙලෙසුන්ගෙන් තොරවූ කෙලෙස් නැසවාව් රහතන් වහන්සේලා නික්ලේශී බුදුරජාණන් වහන්සේ පිරිවරාගෙන මේ ශාලාවට වැඩම කලාා. පාදෝවනය කරගෙන බුදුරජාණන් වහන්සේ මුලින් වැඩම කරගෙන සක්මන් කරෙන ගිහි. සනිල්ලඟ මදක් හිටගනිදලා නවත ආසනය වැඩ හිටිය. නැවෙන නැගනරදිසාාවට මුහනලා බුදුරජාණන් වහසේ වැඩහිටිය. වාග්‍යතුන් වහසේ පස කරගෙනහි ප්‍රහතන් වහන්සල ඒදිසාවට මහනලා පසු පසින් වැඩ හිටිය. සාකර රජවර බිසවරුත්තඇවිල්ලා ඉදිරියෙන් බටහිරට මූුණලා භාග්‍යවතුන් වහසේ දෙසැට මුහුණලා වාඩි වුණා. මුල් සමේ පෙරයාමේ පුරාම සේනාසන පූජා ව්‍යානිශංස දේශනා කළ අතර බුදුරජාණන් වහන්සේ ආනන්ස්වාමීන් වහසේ අමතා මධ්‍යම රාත්‍රයේදී. දේශනා කළ ප්‍රකාශ කළේ ආනන්දේ මගේ පිට ටික අරිදනවා ඔබ මේ සාක්‍යන්ට සේක ප්‍රතිපදාව දේශනා කරන්නට කියලා. එහි අර්ථ කියපයක් තියෙන් අට්ටකතා විස්තර කරනවා බුදුරජාණන් වහන්සේසාලාව සක්මණින් පිළිගත්ත සක්මන්කිරීම ඉරියවෙන් පරිහරණය කළා. ආසනල්ලඟ ටිකක් කලා හිටගනි දලා හිටගනිඉන්න ඉරියවෙනොත් පරිහරණය කළා. නැවත ආසනය වැඩහිටියයා. එක යාමයක් පුරා ධර්මදේශනා කළලා වාඩි වෙලත් පරිහරණය කලා දැන් බදුරජාණන් වහස ට වවශ්‍ය වනා සැතපීමීරියාව වෙනුත් මේසාලා පරිහරණය කලා ශවවිරියාව් වෙම පරිබෝ කරලා මහත්ඵල මහානි සංසභාවයට පත් කරන්නට. එ නිසා සැතපෙන්න්නට තීරණය කරලායි ඒ අදහසින් ආනන්ස්වාමින්නහන්ස ඇමතුවේ.ඒ වෙනකොට තිරවලින් මටකරල කැපවූ වැඳක් එහි පනවාතිබුණා ඒ ඇන්දේ සත පෙන් භාග්‍යුතුන් වහසේ වැඩම කළේ. එසේ ආනන්ස්වාමින්නාසට මැයි මේ දේශනා පැවරුවේ. ඒ සාක්‍යවරු ආනන්දස්වාමිින්න්නාන්සකි බණහන්න හරි කැමැත්තෙන් හිටිය. ඒ බවදුට බුදුරජාණන් වහන්සේ ආනන්දස්වාමින්නාසිට ආරාධනා කළා. සේක ප්‍රටිපදා මැයි දේශනා කරන්න කිවේ. එහි රජ බවට පත්ව හිටු මහානාම සාඛ්‍ය අනාගාමිාරයන් වහන්සේ නමක් ඉතුරු බොහෝ සාක්‍යවරු සෝතාපන්නයි සකදාගාමි. ඔක්කොම ආර්ශ්‍රාවකයෝ සේක ශ්‍රාවකයෝ. සේකය කියල කියන්නේ නිවන්මක් හික් මෙන. ආය ශ්‍රාවකයන්ට අසේක කියන්නේ මහරහතන් වහන්සේට ස්හික්මී අවසන් ගෙනර්තයේේ නේවසේක නාේක ගෙනන ප්‍රතක් ජන ශ්‍රාවකයන්ට. ඒ එයාකාරයෙන් බලනකොට කිමුල්වත්පුරේ බොහෝ දෙනා සේක ශ්‍රාවකයෝ. ඒවගේ ආනව ස්වාමීින් වහන්සේ සෝතා පණන්න ශ්‍රවාමින්න් හසේ නමක් සියව පිලිසිමියාලා බීව අර්ථ ධර්ම නිරෘත්ති පටි බාන සහිත හේතුව එකෂනයකදී ගාථ පහලොස් දහසක් පද හැට දහසක් මත බාගන්න රම්. දිතිමත් භාවයක් මතක ශක්තියක් තිබුණා සතිමත් භාවයක් තිබුණා. ඒ ශක්තිය ලැබුණෙත් මේ සියව්පිලිසිබියාඥාන ලැබීම නිසා. එන අරථය ධරමය නිරෘත්තිය ප්‍රතිබානය. කියන මේ අරහතර සියවපිලිසිමබියාඥානවලද ලැබෙන විශේෂී අරකතාව දරන්න ලැබෙනෝ පෙළ දරම ත්‍රිපිටකම දරාගන්න ලැබෙනවා ඒෂනයේ දිව එවගේ ව්‍යාරන ශාශ්‍රයක් භා ශාශ්‍රයයක් ෙන මේ සය අලතම සවපිසිිබියා හතරෙන් විස්තර වෙන්. ඒේ ආ අන්දවාබන් වහස භාග්‍යවතුන් වහන්සේ ඇත පෙන්න වැඩම කළලාට පස්සේ දරවාසනාරූඩව මහානාමසාක්‍යයාමතමින් මේ සේක ප්‍රතිපදවිදේශනා කළ පළවෙනි ප්‍රතිපදාවතමයි ප්‍රාතිමෝක්ෂ සංගර සීල. මේ භික්ෂුව ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවරය වෙනවා. කුඩා අනකුඩා අරදෙහි බිය දකිමින් නැවත නැවත සංවරයේ පිට නොම් සිිල්වත්වෙනවා. ඇත ප්‍රාතිමෝක්ෂ සීලය කියන්නේ අති මොක්කං, අතිපමොක්කං, අතිෙට්ටං අති උත්තමක්. ඉතා උත්තම සීලේ ශ්‍රේෂ්ට්‍ර සීලය කියන අරතයෙන්. තර මේ පසම්පදා සාමිහසෙනමක්ට දෙසය විසිහතක්කෝ ශික්ෂාපල තියෙනවා නවදා සෙකසි අසෝ කෝටි ගණනකින් අයක්‍රමයෙන් විස්තර වෙනවා එනිසා කියන කෝටියක් සංවර සීලේ. මේ සීලය රැකීම නිවනට හේතු වෙනවා. එනිසා මෝක්ෂයට පවනව න අරතයෙන් ප්‍රාතිමෝක්ෂ නම් වෙනවා. මේ ශික්ෂාපද ඇවැත්වශයෙන් ගත්තොත් ස්කන්ද හතකට වෙෙන්ගරල තියෙනවා. පලවෙෙන ස්කන්දෙ තමයි පාරාජිකා ඉස්කන්දය. පාරාජයන්තීති පාරාජිකෝ. ශාසනයෙන් පැරදුනාකෙන අරතයෙන් පාරාජිකා නම් වෙනවා භික්ෂූන් වහන්සට හතරක් තියෙනෝ භික්ෂණින් වහන්සට අටක් තියෙනවා. ඒ හතර අපි කෙටියෙන්සිහිකර ගත්තොත්. භික්‍ෂුවකගේ උපසම්පදාව නැතිවෙන පළවෙනි කාරණය තමයි. ස්ත්‍රියක් සමඟෝ පුරුෂයෙක් සමඟෝ තිරිසංගත සතකු සමඟ හෝ මාර්ග තුනෙන් කාමසේවනය දුනොත් ප්‍රතිසේවනයක ලෝතිීන් ඒෂනය එහිෙම භික්‍ෂුවගේ භික්ෂ භාවය නැති වෙනවා. එතදී ක්‍රමයක් කියලා තියනවා යම් දුරුවලකමක් නිසා තන් නෙවැනි වරදක බැන්න යනවනම් ඒ වික්ෂුවයට පුළුවන් නැගනයනි මම උපාසකෙක්කොට දරනසෙක්වා. මම ගිහියෙක් කියල පිළිගන්න කියලා වරතමාන කාලයෙන් එයින්න මනුෂ්‍යයට ඉස්ත්‍රියයටටෝ කාටර කියන්න ඕනි. ඒක එෙම කිව්වට වස්සේ ස්වාවින් වහසේ උපසම්පදාව ප්‍රතික්ෂේප වෙනවා. එතන ඒ මහො දේශනයේ දන් ඒත්. වාමින් හසු ප සම්පද භික්ෂුවක් නෙවෙෙක්ක සාමනනිර භික්ෂුවක් නැත්තං ගිහි කෙනෙක් වෙනවා. සවර ඇගේ තිබුණත් අර ප්‍රතික්ෂපය කලානං තුන්හිතිම් වචනයෙන් වර්ධමානකාලෙන් එතැ පටන් ඒසාවින් වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යක් විතරයි. ඊළඟටට වරදේ බැඳුනොත් එහෙම එවන්වහන්සේට පාරාජිකාක් වෙන්න නැහැ උන්වහන්සේගේ සීලය නැවත අලුත්කර ගැනීමේ ශක්තිය තියනවා. මේජී විතේ නැවත උපසම්පදදාාවවෙන්න අවස්ථාව තිය නති එතන විශේෂිතන එ තන් එවැනි කරදයකට පත්වෙන වනම් තමන්ගේ හිත ඒ වගේ පිරිහිලා ගිහිල්ලන ගීභාාවයට හ පක්ත නිතුරන අන්නේ වචනයෙන් ප්‍රතිශ්ශයප කරලා යන්නට ඕනි. ඒම ගීතන ඉක් නැවත කවදා හෝ පැවිදිවෙලා උප සම්පදාාවීමම වාසනතින එහෙම නැතුව. දුබල බව ප්‍රකාශ කරන්න නැතුව උපසම්පදා ප්‍රතිශ්ය කරන්න නැතුව ස්ශත්‍රියක් සමගෝ පුරුශේෂ සමගෝ තිරිසංග සතතිෙක් සමඟ හෝ පවා. වි කාම සේවනය කියයදේ නම් ඒශෂනයේදම භික්‍ෂුව පාරාජිකා භාවයට පත්වනෝ. නිවනි පාරාජිකාවෙන් කියනවා මසු පහකට වඩා වටිනා යමක් ගමේහෝ නගරේදී. හොරහිතින් ගත්තොත් වංචා කලොත් එකනෙහි භික්ෂුව පාරාජිකාවට පත්වනෝ. තුන්ගනි පාරාජිකාවෙන් කියනවා තමාන්තුල නැති ධ්‍යාන අභිඥ්ඥා මාර්ගඵල තිබෙනවා කියලා. තමන් අධිමානය නැතු ඒකැ අධිමානය යනනි භාවනා කරන භික්ෂන් වහන්සරට ශ්‍රාවකවොන්ට ආලයෝක සඥාදිය දැකීමෙන් මුලාවෙන්න පුළුවන් මම සෝවානනා. මම රහත් වනා මම දෙයානලාබියෙක් කියලා. උපචාර සමාධයාදිය පවා රැවටෙන්න්න පුළුවන් අධිකාලෝකය නිසා. එහම රැවටිලා කිව් කියලා පාරජිකාවේෙ නෑ. එහෙම නැතු. තමන් හොඳදටමදන්නව තම භාවනා කරන්නෙත් නෑ. තමන් නිවන් මඟ වඩන්නෙත් නෑ. තමන් නිකං ඉන්න කෙනෙක්. හැබැයි මම මේක කිවොත් මට ලාවසත්කාර සිලෝක ලැබේ. හෝදනට ගරුරයිම රහතන් වහන්සේ කෙනෙක් කියල සම්භාවනයට පත්්‍යාද ලංකාවේ අපිට වෙලාතියෙන වියසනය මේකයි. එදකට අපිට හම්මුව වවා පචිත්ති කියන කොටසේ සිික්ෂාපදයක් හමාතුළ තිබෙන්න්නාව උතුරුමිනිස් ධර්ම ්‍යාන අභිඥා මාර්ගඵල පවා උපසම්පදා භික්ෂුවකටරනට ගිහි කෙනෙකුටවත් සාමනනිර ස්වාමන් වහන්සේ නකටවත් කියන්න බෑ කියලා. ප්‍රකටරන්න බද කාලද විශෂ අ ති බුදුරජාණන් වහන්ස විසි රහන් වහන්ස හඳුන් ාදන්න. මේ කිය භික්ෂුව රහත් ඒ භාග්‍යවතුන් වහන්සේ විරණය නමුත් අද කාලය විවරණ දෙන්න කෙනෙක් නෑ. මතුකර දෙන්නෙ නනෙම ශස්තෘන් වහසේ අද පිරිනිවන් පාලා තියෙන නිසා. බුදුරජාණන් වහන්ේ වැඩිසිට සම එහෙම කළත් අද වෙන්න ොඩක් කලාට රහතන් වහන්සේ ආරයන් වහන්සේ දුර්ල්ලබ නිසා ඒ දුර්ලබතාවේ නිසා ගොඩක්කයි හොය නවා රහතන් වහන්සල කොහෙද ඉන්නේ කියල ඒ වෙලා විදින්න අරලාම කදහස්සේනය මත්තු වෙනෝ. සමාට කියන දේවල් ඇහුවම හිනායන. ප්‍රහත් වෙලා තියා පුතජ්ජන භාවයටවත් සුදුසුනය කල්්‍යයාන ප්‍රතජ්ජනයකත් වෙන්න නැහැ මොකද ඒවිදී ආකල්ප තමයි මේ කියන අය තුළ තිබෙන්නේ. තමා තුළ තිය යම් එරදිබලයක් වනත් ලාබසත්කා රපේශ්ෂාවෙන් පෙන්න්නන්න එපා කියනෙ එක භාග්‍යතුන්හන්සේ දේශනා කරලා තියනෝ. ඒ දේශනා කලා තියනෙ මොකද මේ ැජික් පෙන්න. ස්භාවයකට ික්ෂූ පත්තින නමුත් අශ්‍යතාවයකති ධරම අවබෝධ කරවාදන්නට සමාන්න පිරිනිවන් පානවස්ථාවේ මේ ජනතාවට ඒයානුභාවය පෙන්වන්න සදැහැසි ඇතිකරවදන්නට අවසාන මොහොතේ. අහසට පැනගල ප්‍රාතිහාරරි දක්ව පවස්ථාවල් සාරිබපුත්ත මහරහතන් වහසයාද උතුම් රහතන් වහස තුළ තිබුණ මුගලන් මහරහතන් වහන්සේ බොහෝවර එරදි ප්‍රාතිහාරය දක්වල තියනෝ. ති මේ තත්ව තියෙන නිසා මෙ ශික්ෂාපදීඉතා වටින එක. ඒි පිසිිකර ගන්ඩුවෝනි තමා තුළ නැති ගුණ දරම තිබෙනවාකිලම් ලෝ කිරවැට්ටුවොත් එකනෙහි උපසම්පදා භිශ්වවාක් නං ඒප සම්පදාාව නැතිවෙන බව. ඒත් තුන්වෙනි පාරාජිකාාව. සතරවෙවැනි පාරාජිකාව දරුගැබක්කෝ මනුෂ්‍යෙක් කුඩා කියලන දරුගැබක් හෝ විනාස කරන්න අවාදකළොත් අනුසාසනා කලොත් මඟ පෙන්නෝත්. ආයුදගෙන තැබුවොත් මරණය වරන්නා කළොත් ඒ වරණනාාකිරීම කවුරු හරි මනුෂ්‍යයෙක් මැරුණොත් ඒ මනුෂ්‍ය ඝාතනය භික්ෂූන් වහන්සේගේ හතරවෙනි පාරාජිකාවයි. අන්න නිසා මෙවැනි සතර පාරාජිකාවක්තියනවා ඒකෙන් උපසම්පදා නැති වෙන හැබැයි ඒ උප සම්පදදා නැති වුණත් ඒ බව දැනගෙන නැවත ආචාරයන් වහන්සේල වෙතගිහිල්ලා ප්‍රකාශ කල්ලේ බව තමන්ට පුළන් නැවත සිවරිවත් කරලා සිවරු ලබාගෙන සාමනර් ්‍රවෝල්ඩ ජාවෙන් නැවතත් මේනිවන් ම ආයිත සංගවරය පිහිටලා භාවනනාමාර්ග වඩමින් සෝවානාදී මඟ පර ලබන්න බාධාවක් නැහැ. බැ බාධාවති එන්නේ පාරාජිකා වෙලා ඒ බව සඟවාගෙන සංඝආදිරයේ ප්‍රතිඥාන් නොකොට හොරෙක් වගේ ඉඳගෙන වැදුම් පිඳුල්ලමින් හිටියොත් මේ ධ්‍යානාදී කිසිවක් ලබන්න මේ ජීවිතය ලැබෙන්නේ නැහැ. එනිසා පිරිසිුදුවීම ක්‍රමය නම් නැවත සාමනර භාවයට පත්වීම නැත්තම් ගහිභාවයට පත්ව නිවන් මග පිරීමයි. දෙවනියා පතිස්කන්දය සංගාධසේස ආති කන්දය සංගෝ ආධිම් මිචේව සේසේව විචි තබ්බෝ සංගාධි සේසෝ. මේ ඇවතින් නැගී සිටීමට මුලද මැදදි අගදි. මුලද පිරිවෙස පිරිවෙස කියන්නේ ඇවත වෙලා හංඟගෙනට දවස්කානයට සංඝයාට ගරු කිරීමක් වශයෙන් දඩුවමක් වශයෙන් වතක් පුරන්න තියෙන වත පිරිවෙස් වත කියල කියෙන පිරිවෙස් වත පුරනව මුලින් එක ගන්නත් ඕන සතර නමක් උපසම්පදා භික්ෂන් වහන්සේලගින් සීම මාල්ලකදදිම ගන්න ඕන. එනිසා මලද සංඟයා අවශ්‍ය වෙනවා මෙයින් නැගී සිටින්නට. මැදදි අනිවාරෙන් දවස් හයක් සංගයාට ගරුකිරීම වශයෙන් වන්දනා කරවින් මේ ඇවත් ආරෝචනය කරන්න තියෙනවා ඒ දවස් හයක්පුරන මානත ලබාගන්නෙත් හතර නමක් වු සාවාමිනාාසල් නැත සංගරත්නයකෙන් හතර නමක්. මේක න රමක දිවිතර සමහරය පටල ගන දානයක් දෙන්න තර හර මක් ඕනේ උපම්පදාසාවින්නහ ලන සඟසතු කරන්න බෑ කියල එහෙම දාහසන්න නමුත් සාමනේර හත්තවරි සාවින්නහස නමකට නත් මහා සංගරත්නයට පූජචාවේවාගලෝ බට ධදානය සංස්තුක කරන්න පුුවන්. මේකයනෙ විනය කරමවලදී විනය අනුවනම් සංගයා වෙන්නේ සිවනමක්. උපසම්පදාසිව් නමක් සීමාවින්නට ඕනේ මේ විනය කරමයයට. එනිසා මැදාවස්ථාවිත් සංගරන වශ්‍යව වව ඇ ති ැ ටට. උග අවස්ථාව විෂිනමක් ස්වාමීන් වහන්සේලා ඉන්න සීමාවකදිම සංගයාට තුල් කරගන්නට ඕනි මේ සංගාසය සැවතට පත්ච්ච විික්‍වුන් වහන්සේව. ඒ අවසාන තැනේදිත් සංගරාත්න ්‍යවශ්‍යව ව නිසා මුල මැද අගතුන් තැනම සංගේ අවශ්‍ය බැවින් මේවාට සංගාශයෂ කල්ලකෙන ඇත් දහතුනක් තියෙනවා. ඒඇත් අතට එක ඇවතා අපි කියා දෙන්න අනිත් ඇවත් හොයා බලාගන්නට යම්කිසි භික්ෂුවක් එකනෙහි සම්බන්ධ කම්පත්න කැම ස්ත්‍රියක්කෝ පුරුෂයක් ඒ මතේ හ සබන්ධර දෙෙනවා නම් සුළු මහොතකට ෝ ඒකට කියනවා මගුල් කපුකම කියලා මේ කිරීම ඒ භික්‍ෂුවට සංගාශේෂක නැවතක් බවට පත්වන ස්ත්‍රියක් පුරුෂයක් වෙත පනිිවිඩා ලබාද දෙෙන් පපුරුෂේගි පන ස්්‍රියය ලබාදීම මේ දූත කරමය විශේෂයෙන් ස්ත්‍රී පුරුෂයන් එකතු කරවාදීම කියන එක සංගාස සැවතක් බව පණවල තියෙනවා. එවැනිිය වැත් දහතුනක් තිබෙනවා. ළඟ ආපත්තිස්කන්දේඒ අනතුරුව තියෙන දැ ලොකම ආපාතිස්කන්දේ තම පරාජිකා ඒක නැගී සිරන ක්‍රම අපි මුලින් කියාදු නටකක් දරුණ ඉටක්ටිකක් අඩුවෙන් තියෙනවා සංගාශේෂ කියෙන ආපත්තිස්කන්දයේ දහතුනක් තියෙනවා ඒදී මුල මැදාග තුන්තැනම සංඝයා අවශ්‍ය වෙනවාම මෙතනින් පසෙ තිනනාපත්තිස්කන්දවලට සංගරත්න අවශ්‍ය වෙන හ එක උපම්පද ස්වාමන්න්නහස නක් වෙතගිහි ක්කුටකෙන් වාඩි වෙලා සියලු ඇවැත් දේශනා කරන්න වී කියලා ආරෝචනය කළට පස්සේ ඒත් දෙනව වහන්සේගේ නැවැත් පිරිසිදු භාවයට පත්වෙනවාඒ ඇත් ලොකුමැවත්තමයි තුලෙසි ඇවත තුළෝ අච්චියෝ තුල්ලච්චෝ. ඉදිශාල මැවත තමයි තුලෙසි ඇවත ඒකට දාාරණයක් යන්න පුළන් යම්කිසි කෙනෙක් මනුෂ්‍ය මාන්සය අනුබවල ස්වාමිහසකෙනෙ උප සම්පා භික්ෂුවක් ඒප සම්පදා භික්ෂුව තුලෙසිය නැවත සිද්ධ වෙන කියැනෙ මනුෂ්‍ය මාන්සය අනුභව කලෝති නිකුත් මාසවරක දහයක් තන විස්තර කර න නපිටක දුස්කටක නැවත සිද්ධ වෙනවා. එතකොට ඒ එක කාරණයක් දැවනිම දැම් සංහාාශේෂ ඇවතට ලංවෙලා ඇවතින් ගැලවනාට ඒ පියවරවල්ටිකක් සම්පූර්ණ වුණොත් ඔන්න මෙන්න තිල නතර කලොත් එඒරද ඒත් තුළෙසි ඇවත වෙනවා. පාරාජිකා නොව ට මෙමැන් අතරුත් ඒත් තුලෙසික නැවත සිද්ධ වෙනවා ති නිසා දේශනා ාමන ඇවැත් අතර දේශනා කරන්න පුළුවන් ඇවැත්වලින් ලොකු මැවතක නරතයෙන් තුළෙසි අවත කියලා කියනවා. එළඟටතින පාචිති පාතේති කුසලංචිත්තං පාචිත්තියන්. කොසාාසිත පහ හලන බැවි මෙවට පචිතිගෙනන සුරාපානයේ පාචිත්‍යයන් මුසාවාදේ පාචිත්‍යය ඕවමසවවාදේ පාචිත්‍යයන්ගගේ චිති අනු දෙක් තිේ. පචි තිහේ නිසඟ පචිතික කියන්නේ නිසංගි ේච සූරහෝ පාත්‍රයෝ මුදල හෝ ඉවත් කොට ඇවැත් දේශනා කළ යුතු ැවි නිසඟගේ පචිත ඒව තිහක්තියනවා සුද්ධ පචිති අනු දෙකක්ත දැන් මේ පචිති අනු දෙක පිරිසුදු සුද්ධ පචිති කල කියන්නේ ස්වාමින්හස නමක්ඉෙදිරි අරවිදිර දේශනා කළ හැකිේවා මේවා අපිගාත අරතය සුරාපානය කළොත් ස්වාමින්ාහස කෙනෙක් පචිති වෙන විකාලේ කාදනියන්වා භෝජනියන්වා පාචිතතියක් ඉරවරට ගියාට පසේ ආහාර ගන්නව නම් යම් දෙයක් ආහාර වශයෙන් තින දෙයක් පානය කරයිනම් දැයි අප එක විමසසාගණන බොහෝයට දැනුම අවබෝධය මදි මේ විනේ ක්‍රමය අපිඒ සාමිාසල කරනයෝ මන්දන්නෑ මට අදාල නහැ ඒවා දන්න නෑ කවද ඒ මොකරුණොදකෙල් නමුත් මේ විනේ ක්‍රමේ අනුව ත්තු අපි බුදුජණන්සේ දේශනාටනොෝ ත්තු විකාලේ කන්න පුළුවන්දේල් මොව න්න දව නවාද කො අපට ේන කන්න ැරිදේවල් මනවාද න් ොන්න ැරිදේවල් මොනවාද. ගිතෙල් වෙනටු මී පැන් යුක්සකරු මසු කරලා හත්කරලා පදමට හදාගත්තුූ චතු මදුර මේ හවස් වරුවේ ස්වාමීන් වහසලට කැපයි ගිලන් බව සඳහා. ඒ චතු මදුර ස්වල්පයක් හෝ වැළඳීමෙන් බහෝසයෙන් කුසේයාබාද දුරුුවෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේ විසි වදාල බෙහෙතක් වෂධයක්. එවයි හවස්සරුවේ මේ කියන හකුරු සීනි ැනි වර්ග මෙ වෙනවෙනමනත් වලඳන්න කැපයි. වෙනුකිවෙ මෙතන බටර වලටමි බටර සීනිත්තෙක්ක වලඳන්නත් පුළුවවා. තේවලට දාල වලඳන්නත් දියකළ වලඳන්නත් පුළුවන්. ලඟට තේකෝපිවර්ග ය තම්බලගන්න පුළුව අවෂද වර්ග පස්පංගුවෙන් ඕනමදයා හවස්සවරය වලඳන්න කැපයි. එලට අම්පාන ජම්බූපාන චෝචමෝච පාන වශයන්තියෙන් අෂ්ටපාන. අම්ඹපැන් ජම්බුපාන කෙසිල්යුස. දෝල්ලියෂ ආදී මේ කුඩා පලතුරු වර්ග වෙනවෙනම හෙරල මිරිකල පෙරල ගත්තු යුස තියෙනවන ඒවා කැපවෙනයි. වටිකෙන් අෂ්ට පාන. ැම් මේ වර්ග තමයි හවස්සවරු කැපෙන්. ඒනම් සුප්වර්ග තැමි වර්ග පිකිරිපිටිවර්ග මේවා බොනවා කියල ඒවා කැපවෙන්නේ නෑ ඒවා ආහාර ගනයට යන නිසා බොන්න පුළුවන්කමක් නෑ ඉරාවරට ගියාට පස්සෙබ්. බොනොවෙන්න පුළම්ඹිවුවොත් වෙන්නේ පචිති ඇත්ත. සාමනයට සාමින්නන්සේ නමක් වළඳුව උන්වහන්සගේ සීලේ බේද වෙනෝ. සිල් සමාදාම් වියයුතු වෙනවා. අඩ ම්‍යහාරපාන පිළිබඳ උන්නවැනි සිල්පද තියෙනෝ. එවගේම භූතගාමේ පාචිත්තියම්. පැලවෙන ඔය කොළවරග නැත්තම් ගස් අතු සිඳින්න පුළුවන්කමක් නෑ. පටවින් කනයවා කනාාපේවා පාචිත්තියම්. පොළොව හාරන්න බෑ හාරවන්න බෑ පචිති වෙනවා. සුරාපානෙ ගැන අපිකිව මුසාවාදේ. කිවෝ දැ ොර කිුවොත් එතන වෙන්නේ උප සම්පදදා භික්ෂුවකට පචිතයවද සාමනේරන මහනකම නැතිව වෙනවා. නවත පැවිදිවෙන්න පවා සිද්ධ වෙන සුරාපානයක්ත් ඒෙමයි සාමනනිර භික්ෂට ඒ කියන්නේ ප්‍රාණගාතය හෝ සොරකම හෝ අබ්‍රම්ම චරියාව හෝ මුසාවාදය හෝ සුරාපානයකෙන ප සාමන සාමින් වහන්සේලගේ මහනකම නැති වෙනවා. නැවත සිවුරු ලබාදීලා පැවිදි වෙන්න සිද්ධ වෙනවා. පම්ප භික්ෂන්හසනමකට ෙවැනි වැදිවලදී. පචිත යවත සිද්ධ වෙනවා ඒ පචිතයවත දේශනා කලාට පස්සේ නැවත පිරිසුදු භාවයට පත්වනවා. ඒතම පචිත්ති කියන ආපත්තිස් කන්දේ. දෂ්කට. දුොට්ටු කතන් දුක්කටන් නොමනා ක්‍රියාව දුෂ්කට නම් වෙනෝ. මෙ දුෂකටවලල්ඩ අයිති වන සේකය ඇත්ත පහා ගමේ හඬනගමින් කතාකිරීම සිවුරෝසවාග නැවිදීම උකුල අත්ත භාගන සිටීම පාත්‍රිය සෝදලා වතුර මිදුලෙ දැමීම වගේ. ේක අසික පදො විස්තර කරන වැැදිවලට වෙන්නේ දුෂකට කියන ඇවද වගේම ආපත්තිස් කන්දවල නැත්තාම් මහාවක්ග පාලි චුල්ලවක්ග පාලිවල විස්තර කරන නොයෙක් වත්තලදි වත්තාක් කන්දකවලදි ඒදේශනාවල බොහෝ සේෙන් දුෂකට ඇවැත් පචිත්ති තුළ සිය වැත් ආදිය විස්තර කරලා තියෙනවා මේ ශික්ෂාාවත් දෙසය විසිහතට අමතර වරන කෝටි ගණනක් නමදාසෙකසි අස්සූ කෝටිගනක් කියවන්න ඒවා එකතු වෙලා තමයි ඇතිේ නිසා විශේෂයෙන් භික්‍ෂූන් වහන්සේ මේ කියන විනේ පිට කිය අන්හසලිෙන ගන්න ඕනේ මොකද රන්නදයන්නේ එකන තමන්ට පර මේ ඇයි ගී අයට මේක කියා දෙන්නේ. ඔබ ශ්‍රද්ධාවය පිට ගන්න සිල්වස්සාමන් වහසකෙන මෙවැනි ගාම්බීර සීලේක පීටලයි මේනිවන් මගේ යන්නන්නේ ලේසි පහසු දෙයක් නෙවේ. නිසා මේ සාවින්නාසලිේරටත් ලෝකී ඉන්න පුුවන් උන්හසේ තවන්න්නහසල ශක්ති පමින් තම සිරු ලකින්නන්නේ අපට චෝදනා කරන්න බෑ සිරුල්ලින් නැකි කියලා මොක දන්නහසලගේ ප්‍රමාණයන උසලන් පුළුවන් බරතම උසලන් සමහරය මාව සිරල්ලකින සමහරයටට අඩුවෙන් සිරල්ලකි නො ල් ැතින්න නමුත් අපිට ඒක අදාලනෑ මොකද ඒක වාවින්නාසලක පුද්ගලිකදයක්. ඒකදකල් අපි අපැහැ දෙන්න අවශ්‍ය නෑ. අපි මහා සංගරත් නසහි කරගෙන මනතර වැදි කරන වාවින්නාසක ෙක් වුණත් අපට ධාන පූජ කරගන්න පුළුවන්. අපට සිවපස්සා අනුග්‍රහ කරන්නට පුළුවන්. දයිකක් වශයක ලයුත්තේ චීවර පින්ඩ පස් සේනාසන ගිලම් පස වලින් සංග්‍රහ කිරීම් පමණයි. සදහැසි ඇතුම කරන්න පුල අ බොහම ටිනව නිසා සිතහත් පහදවාගෙන පැහැදුුණුතැනට පූජ කරන්න කියලත් දේශනාාවවිතියනවා. කෝම නමුත් අර වැරදි හොෝ හය ඉන්න එපා. ඒම හොයන්න ගියුත් කවදාවත් වැරදි හොයන්න ගත්තු කෙනට අවසායක් නෑ නපරේසං විලෝමානිි නපරේසං කතා කතා. අත්තනේ වවිකයේ තානක තානිච කෙනෙ තම බුද්දේශනා ඒෙන් අුන්ගේ වැරදි හො හොය ඉන්නපහම හොන්න ගියෝතින් තමන්ට නිවන් දකින්න වෙන නෑ නිකං ආවිශෂග වෙන අනුන්ගේ යෝපපු දු පොවෙලා. එසයිඒ සාමින්නාාජල ශක්ති පමණින් තම සීලේ රැගෙන නිවන් මගේයයි නමුත් මෙවැනි සීලත් තමයි මේ වික්ෂන් වහන්සල දර සිටින්නේ මේ සීලටිගෙන පාතිම ෝක්ෂ සංවර සීලේ. දුබ්බාසිත දුරාබට්ටන් දුබ්බාසිත. නොමන වචනය ද්වාාසිත නම් වවාද ය ඕමසවාදය කියෙන ගුණයෙක් බූරුවෙක් මීහරකෙක් කියල වසලයා කියලා. ඔය සමහර සාමින්නාහසේම බැන් නොත් තවකෙනටකුම තරහගයාම බයිනවා. ඒ බයිනකට මෙනි වච්න පාවිච්චක නොටකෙන ඕමසවාදගල තෙදදි පචිතවතක් වෙන තවතින දැහොන්දේක ඒ ඇන්න සාමින්නාහලනම තාරනක හැගි අහන්හිටියයොත්. එයහන්හිටපු ක ෙනටත් පච්චිති කෙනනවතක් සිද වෙනවා. දේ එනිසා මෙවැනි ඉතා විශාල. පතිස්කන්ධ ප්‍රමාණයක් භාගතුන්හන්ස වින පපිටි කේතියෙනනත් යාාධනාක නඔබට පාතිමෝක්ංවර සල උප සම්පදාීේ වැනි පොත් අරගෙන ඔබට පුලුවන් සිිල්ප ගැන දැනගන්ට. ඒතමයි සේකපතිබදාව පලවෙනි කරුණේ වගේම චරණ ධර්මෝල පලවෙනි චරණය. චරණකෙන් හැසිර යුද පා දෙකක් වගේ දයක ඇදගෙන ගල මයි අඹපකුරක්කෝ පැණිඩසක්කෝ අනුභෝ කරන්න පුළුවන්. ඒ පැනඩසක් අනුභෝ කරන්නන්නේ විද්‍යාව පැනඩටසක් නම් ඒ පනඩස ළඟට යන්න තිනෙන පා තමයි ඇද අත්තටු තමයි මේ චරණ පළමනි චරයේ ප්‍රාතිමෝක්ෂ සංවරය සංවර වීම භික්ෂුන් වහන්සට දැන් ගිහියා අයට පුළුවන් පංචසීලයේේ ප්‍රාතිමක්ෂය වශයෙන් ගන්නට කුඩා අනකුඩා වරදේ බිය දකිමින් නැවත නැවත වරදේ සංවරවෙමින් සිීක් මෙමින් සිල්වත්වය නුත්සාහ කරන සිිල්වත් වෙනවා.ට සිල් දස සිල්ලාදයෙක් වනවා. දෙවැනි චරණ ධරමය සේක ප්‍රතිපදා තමයි ඉන්ද්‍රිය සංවර සීලේ. ඉන්්‍රිය හයක් තියෙනවා ඇස, කණ, නාසේ දිව සරීරය මනස. දැම්මි හය සංවර කර ගැනීම සීලයක්. සීලයේගැන සිල් බවක්. අපි දන්නවා නිවන් මග කියන්නේ සීල සමාධි ප්‍රඥා. අනු පෙළිවෙලින් දියුණු කළ යුතුයි. සීලයේ පිහිටප කෙන තමයි සමාධශෂාව පුරන්නේ. සමාධිය පුරපුගෙනා තමයි විදර්ශනා ප්‍රඥාව පුරන්නට විදර්ශනා ප්‍රඥා පිරුවත්තමයි මාර්ග ක්ෂණයට පත්වෙන්න්න පුළුවන් වෙන්. මාර්ග සිත්වලින් පල සිත්වොලට පත්වෙලා නිවනට පත්වෙනෝ. ඒ සඳහා මූල්දිිකවම අවශ්‍ය වන්න මේ සීලේ අපි හැමෝටම සීලයක් තියනවා. ඒසීලේ තම තමන්ගේ ප්‍රමාණය ගිහි පැවිදි වශයෙන් රැක්කොත් තමයි අපි නිවනට යන්නේ. ඒන නිවනට යන්න කැමතිගෙන ඇස සංවර කරගන්න. ඇසර රූපයක් කමනා. ක් වි ාේ හලුම් ඒතු නේකතුවන් ඇසේ ඉෂ් පරසිය හට ගන්න. ඒරූපේ පියනම් මනපනං රාගසිත ඇතිවෙන්න පුළුව. ඒරූපයමනාප එකක් නම් දේශය ඇතිවෙන්න පුළුවන්. ඒරූපය අනිත්්‍ය රූපයක්ය රූපයක් පමණයිය මේ ස්වභාවේත් සිහියන් දැක්කො සහ පිටුවා ගත්තොත්. සිහෙන් ඉටියයොත් අනිද්‍රිය සංවරයේ පිහිටන්න පුළුවන් වෙන. ඒරූපේ නිසාරාගගේ ඇතිකරගන්නනෑ දේශය ඇතිකර ගනිනේ මෝහ ඇතිකර ගනිනෑ රූපයක් වශයෙන් දැකලා ඒ බව. දැන ගන්නවා දැකගන්න. ඒ දැක ගැනීම ඉන්්‍රිය සංවරයයි. හනට ශබද්දයක් කමෝුණම සෝත විං්ඥාණය පහල වෙන ඒතුනේකතුෙන් ්‍රද්්‍යයහනු නැති ශ් පක්ෂ වෙනවා. මේ අහපු ශබ්දය නිසා රාගදේශමෝ ඇති නොකරගෙන. ශද්දයක් පමණයිකල බ්දය නැතිවල ෑනට බලං ඉන්න දක්ෂ උනාානම් එතන ඉන්්‍රිය සංවර සීලයේ පිහිටිය වෙනවා. නාසේයට ගඳසුව දක්කාපපු වෙලාේ ගාන වි්ඥාණය පහල වෙන ඒතුන එකතුවෙන් ගණසුවන් දැන ගන්නවා. එතෙන් දි සිහිය දැන ගන්න මේක ගඳක් එකක සුවදා එච්චරයි එතනින් එයාට රාගදේශම කලෙස් ඇතිනවනවිදියට ජම්ශ්‍රාවකය සංවර වෙනවන ඇයි සංවර වීම ඉන්ද්‍රී සංවරය. දිවට රසහමූනාම විශේෂ ආහාර ගන්නකොට ජවවාවිඤ්ඥාණය පහළ වෙනවේ ආහාර රසය නිසා. කෙලෙස් සඋපදවා ගන්නතුව මේ ආහාරයක් පමණයි ජීවත්වෙන් ආහාර ගන්න කියන සංඥාවෙන් එයා දිව සංවර කරගන්නවා. කයට පහස ලැබුණ වෙලාවේදී. ඒ වි ායක ැන තුන එකතු වෙච තැනද ශපර්ශය ඇවවා ස්්පර්ශය කියන්නේ මේ කයිෙන් දැන ගත්තා වෙනවා පහස. ඒ පහස මුදුවේවා මොලොක් එව කාමණීය නම් ඒවෙනුවෙන් ඇති වෙනවා නැවත නැවත විදීමේ තන්නාව රාගය. ලෝබ සිත. කටුක පහසක් නම් දුකක් නම් දේශය ගැටීම සන්තාපේ ඇඩීම් බැලපී ඇැතිවෙන්න පුළුවන්. තිම මේ අසංවරභාව නිසහෙම වෙන්නේ නමුත් විදර්ශනා ඥානය දකිනවනම්. සිහියෙන් බලන්න නම්ම එක ෂ්පශයක් විතරයි. පහසක් විතරයි. ඒ පහස පහස වශයෙන් දැනගන්නවා කය අනිත්‍ය වශයෙන් දක්කිනො. ඉෂ්පර්ය පහස අනිත්‍ය වශයෙන් දකිනවා ඒ දැනගත්තු සිත අනිත්‍ය වශයෙන් දැනගන්න ලැබෙන. ඒ දැන ගණනම් අපිට සිහිය පිහිටවා ගන්න සතීන්ද්‍රිය දියුණු කලා තියෙන්ටවන්. සතීන්ද්‍රිය දියුණ වෙච්ච ශ්‍රාවකයා අන්න ඉන්ද්‍රිය සංවරයේ පිහිටනෝ. එස අපට යෝජනා කරවා සතිය වඩන්න සතිය වැඩුවට පස්සේ ඔබ ඉබේටම සිල්වත් වෙනවා. සීලයේ වඩන්න තියෙන පහසුම ක්‍රමයසිහ වැඩීම්. සියහ දිියුණුුවවෙච්ච කෙනාගේ අතින් වැරදි වෙන ආඩුයි. බුගද අරමුණසිහියෙන් දකිනවා. ඉඳන්න හිටින ඇවිදින හැම හොතක. කතා කර නැමෝත්තක අඩුත්ත අඩුමතරමින් වැසිකිලි කැසිකිලි කිස පවාකරන්නේ දැනගෙන දැකගෙන. මං මේ කරන්නේ මේ කාරයයයි මං මේ කරන්නේ කතා කරන එක මං මේ කරන්න ධර්ම දේශනා කර එක මං මේ කරන්නේ බණහානක අපි දැන ගන්නවා. ඒ සසිිය පිටවා ගන්න ආස්වාස ප්‍රශ්වාස දෙකට සිහිය පිහිටුවනු. පිින්බි මැකිලීමට සිහ පිහිටුවුණු. ඒ පිහිටෝප සිහය වර්ධනය කරනවා ඇසිං කණන්නාසිගෙන අරමුණු අරමුණක් වශයෙන් දැනගෙන ඒවා නැතිවලයන හැටි සිහියම් බලගඉන්නවා. නිසුල්මනේ බලංගඉන්නවා. ඒ බලාහිඉන්නකෙම්ම තේරනොම් මේවා කහොමද ඇතිවෙන්නේ. හොහොමද නැතිවෙන්නේ ඇතිවෙනවා නැතිවෙනවා. උදයබය වශයෙන් උදේවඥාන වශයෙන් ඇතිවීම නැතිීම දැකීම තුළින්. මේ ශ්‍රාවකයාට විදර්ශනා ඥාන පහල වනා කියන්නේ සිරුල්ලකින්න වෙහෙසෙන්නෝො නෑ එතන ප්‍රකෘතියෙන්ම සිහිය පිහිටපු තැන සීලේ තියනෝ. එ එත්තන ඉන්ද්‍රිය සංගවර සීලේද අනිවාරයෙන්ම සිහි අවශ්‍යයි. මනසට අරමුණක් දව් ධර්මමාරම්ණයක් ඇතිච්ච වෙලාවේ මනොවවි්ඥානයක ඇති වෙන ඒත්තුන් එක තුංච තැනද හිතින් අරමුණක් මනසිකාර කරනවා. යැ මේ රූප දැනගත්යෙත් සිතින්. ශබ්ද දැනගත්තෙත් සිතින්. ගඳ සුවද දරස පහස දනගත්තෙ හිතින්. ඇබයි ඒ හිතින් දැනගන්නනං කයෙන් අර ඉන්ද්‍රියවලින් අරමුණ ගන්නට ඕනේ. හැබැ මෙතෙදිී කෙලීම මනසිං. පැරණි රූප ශබ්ද ගන්ද රස පහස මනසිකාර කරන්න පුළුවන්. විමසන්නට පුළුවන්. සමහාට දරමය විමසන්නත් පුළුවන්. එෙතිෙ මේ පරණ පංචකා අරමුණ මෙනී කරනකට, එතෙන්දි ත්‍රගසිත ඇතිවෙන්න පුළුවන් නොනුවනින් මෙනෙහිකලෝ සසිහියෙන් නොසිටියෝ. එඒගේ දශ ඇති වෙන්න පුළුවන් තව කෙනෙක් අපිට කරපු නොමනා දෙයක් මතක් වෙලා එතකොට එතනස් සිහිනැතිකමනිසා තමයි දේශය ඇති වනේ. එදොරේ දේශය ඇති නොවෙන්න නම්. රාගය ඇති නොවන්න නම් සිහිය පිහිටුවාගෙන ඉන්න ඕනේ. අර කියන විදි භාවනාව ඉන්න වෙලාවක නම් ඒක ඇතිවෙන්නේ ඒශ්‍රාවකයා බලනව සතියෙන් මොකදද මේ වෙන්නේ හිත අරමනක්කාව එක රාගයට බරය එකක්. හිත අරමුණක්කාවක දේශයට බරයකක්. රාගය වේවා දේශය වේවා නිත්්‍යනෑ. දාකල් පවති එනෑ රාගසිතට මොකද වෙන්නේ කෙලයා හිටංම හිත විමසනෝ. හිතන් හිත විමසනවා කියන්නේ බොම සූක්ෂම වැඩක්. මේ හිතමයි මා ආකාරය ඒ හිත කියන මායාකාරය වල්ලන්න ඉන්න හිතම තමයි. හරියට දියමන්තියක් දියමන්තුඩකින්ම කපන්න වෙන වගේ හිත අවබෝධ කරන්න වෙන්නත් හිතම්මයි. හිත රැවටනොත් හි සිහියක්ක්නෑ අවබෝධයන්නෑ හිත අවබෝධ කරග නමුත් සිහියෙන් ඉන්න වනන් සිහ පුරුදු කරපු. සතිමස්ත්‍රාව කියන්නම් එයා තම සිත දිහා තම සිතිම් බලංින්ම කැඩපතකින් මුහුණ බලනවාදී. තමා තුළ තමාව දකිනෝ.ඒ දකිනෙනකොට පෙනු රාග සිතක්කාව ආවයයි සුබ අරමුණ නිසා. සුබනිමිත්තක් නිසා. සුබ නිමිත්්‍යේ ස්වභාවයක් බලන. සුබ නිමිත් ශනයංෂනේෂශනේෂණය වෙනස්සලයනො. ඒ සුබ නිිත්ත වෙනසනකට ඇති වෙච් රාගසිතටමකද වෙන් ඒ රාග සිතත් ශනේෂනයෂනේෂණය වෙනස්ලයන. බන තක්කර ගනොබට රාගසිතක් ඇති විචවවෙලාවා ඒ රාගසිත්්ත කියනෙ එක සදා කල්ලී පැවතුනාද. නෑ විනාඩිගානක් පැයකීපයක් පෙන්න්න ඇති උපරිම වුණුත්. නමුත් ඒ රාග සංසින්දීගට පස්සේ එතනින් ඒ සි අවසංවෙනවා. ඒ දාහ යව සංහලයනවා. සමාට ඒ දේවල් අප්‍රිය වෙනවා අමනාප වෙනවා. ඒ තමයි සාමාන්‍ය ස්වභාව සාමාන්‍ය සත්්‍යයා ාගයට ප්‍රතික්‍රිය කරනෝ ප්‍රතික්‍රියාකරාට පස්සේ ඒ සංසි දෙනවා. සංේ වනට පස්ස රාග ගෙන හැඟීමක් නෑ. දේ වනත්තේ දැ දේශය ඇතිවනටවසැපිට ඕන රම්මණය අරුණකද සමහට සමහරයි පිගම් පොලේ ගාන කෝප පොලේගාන අත රහොවෙච්චික පොලේ ගහන කිය අන්න ක්‍රියාත්මක වුණා. ඒ දේශය පිට කළේහෙමයි. එපිට කලාට පස්සේ පස්සෙ පසුත වන පරාධෙ මම පිගම් කුඩු කරගත්ත මටම පාඩුයි මං මේ වලාන්ටික කුඩුකර අපරාදේ මටමයි පාඩු සමහට වටිනා දුරකතනවා උත්සල පොලේග ාන. තම ිස්ලේ ගේයාට පස එක දාන්න මුදල්ව දගකටත මතක්ක අපාධ මන්තරගත් අපපරාදි ම මේක පොලේගහුවේ මටික් ඉපසුවන කොච්චර දෙයක්ද කියනක. හිතිවැනි දේවල් තියනවා ජීවිතය සමහරය තමන්ගේ බිරිඳ ඝාතනය කර පවස්ථා ඒ මේ දේශය කැන ගින්නක් ඒ සිහියෙන්ට නැත්තං අපි ප්‍රාත්මක වෙන ප්‍රති ක්‍රියාදක් වන මුහුණු නලියනෝ ඒ මේ බලනවටපිට බලනවා අත රහුවෙනෙක් ගන්න ගහනෝ මරන. ඒති ඒතරන් දුරදිගේයනවා සමට තමංව ඝාතනය කරගන්නවා සමට තව කෙනෙක් ඝාතනය කරන්න මොකද හේතුව සිහියනෑ. සතීන්ද්‍රය වර්ධනය වෙලානෑ. එනිසා හිත කියන කියන දේවල් කරන ගොඩක්රට හිත කියන් හොඳදේවල් නෙව. හිතකන් නරකදේවල්. එ නරකදේ නරකදය කියලා බලන්නත් ෝන හිතිම්මන ඒ හිතීම බලන්න එන සාමානයකෙනනෙට බැහැ සතිය වඩගෙනට තමයි හිත දිහා බලන්න පුළුවන්. එහ දශේනකොට දකින මේක නපුරක්. මේෙමන් ක්‍රියාත්මක නො මට හිරේ විළංගුවටන්න වෙනවා බොහෝ දුක්විඳන්න වෙනවා නිරේයන්න වෙන අන්න එක දකිනය තුරට අරමුණක් වශයෙන් දෙදකලාර දේශ දිහා බලගඉන්නකොට දේශය දුරුල. අපි අහලතිවා සතිපට්ඨාන භාවනාව තුළදි චිත්තාානු පස්සනකර තුන්ගනි අනුපස්සනාවක් තියෝ. න චිත්තා අනුපස්සනාව කියන වෙන වඩන්න තියෙන කන්නෙවෙ කායනුපස්සන වටන වෙලාේ සිහෙන් අස්සාස ප්‍රශසාස බලංගඉන්න වෙලාේ පින්බීමයැකිලීීම බලඟගන්න වෙලාවේ ඒ ලාල් තමන්ටයිනවන රාසිතක් අන්නේ රාගසි දැනගන්න. හොරෙක්න අපි ොරෙක් බව දැනගත්තුවක මංමකද කරන්න හරා පැලියයනවා. හොරෙක් බව දැනගන්න නැතිතාක් හොරා යාළකගේ උත්ේම අපිතු මේ හොෙක් නව යාලුවෙක් නේදයක ල අපි රැවටි අයින්නතාක් ඒ හොර අපි ලඟන්නවා. අපේ දේ හොරන් කරයන අ්‍ය වගේම රාගදේශ මහෝ කියැනෙ හොරු ඒ හොරුන් දැනගත්තගමන් මේ හෝ. නල යනවාගේ ලච්ච් වෙනවාගේ මේ රාගේ ැනගත්තට පස රාග නැතිව. දේශය අබව දනගත්තකම දේශය ැතිවෙන මහයක් බව දනගත්තුකවා මෝහය නැතිවෙන විශිප් හිතක් කල ැනගත්තුකවා විශප්ත දුරුවෙන හෙන මේ හිත දැනගන්නවා රාගසිත වශයෙන්. දේශයක් නම් දේශ සිතක් වශයෙන්. මෝහයක් නම් මෝහ සිතක් වශයෙන් විසරු සිටක්න විසුරුණු සිතක් වශයෙන්. ඒවත කුසල් පක්ෂිකව තියෙන් එතකොට වෙන්න ඒකේ මි දෙන්න ඒ මොහොතෙම ලැබෙනවා. සමාහිර ත සමහිත වශයෙන් දනගන්න ඒ හු දියුණු කරගන්න පුළුවන් රාග ැති සිත රාගෙන ඇති සිත වශයෙන් දකින එක දියුණු කරගන්න දේශ නැතිසිත දේශ ැති සිත වශයෙන්දකින අවබෝධී යුත්සිත අවබෝධී යුත්ත බවන එත මහය නැසිතක් වශයෙන් දැනගන්නත් ලැබෙන මේ ඔක්කොම චිත්තානු පස්සනාව. මොනානු පස්සනාව කරන්නත් තැන සතිපට්ටාන හවත් සතිය පිහිටල තියෙන්නට ඕන. සතිමා ස්්‍රාවකයා අන්න සිතු විල දැනගත්තා. ත පිසඳැනගත් ඒ අනුවත්තොත් මේ මනසට ඇතිවෙන අරමුණ වලිනුත් එය සංවර වෙනවා අන්න මනස කෙන ආයතන සංවරක කරහෙනම් ඇසත් කණන්නාසිය අද්‍යවස්සරල මනසත්්‍ය ආයතන හයම සංවර කරන තියෙන තමන්ගේ හිතම්මයි. හිතිම්ම හිත බලලා අවබෝධ කරගෙන විදර්ශනාඥාන පහල කරමින් අනිත්්‍ය ධරමතාව දකිමින් සංවර වෙන ශ්‍රාවකයාටි කියනවා ඉන්්‍රිය සංවරයෙන් යුක්තයි. කෙයාතුලින් යාතිං කෙලෙස් ඇතිවීම වාරගාන අඩුයි ඇද සිදුවීමේ ප්‍රමාණයාඩුයි එනි සයා නිවනට යන කෙනෙ බවට පත්්‍ය නොයි චරණ දරමයක් බවට පත්වනවා. තුංගනි චරණ ධරමයතම භෝජනය පමණ දැනීම. අපි ආරගන්නේ ජීවිතය පවත්වන්නයි. ජීවිතය පවත්ව ගන්න මොකටද නිවන් මඟ දියුණු කරගන්නයි. මනුස්සලෝක අප ඉපදුනේ මොකටද බුද්ධ සාසනය අ තියන වෙලාවක ඉපදිච්ච වෙලාවේ පංච කාමයන් සේවනය කරන්න විතරක් නෙවේ. මේ මොහොතේ සීල සමාධරක්ඥා ශක්ති පමණින් පුරගෙන සුගති මග නිවන් මග දියුණ කරගන්නයි මේ මනුෂ්‍ය ජීවිතය අපි ලැබුණේ. එනිසා මේ දරමයාහාන්නේ ප්‍රඥාවන්ත පිරිස නිවන්දකින ගැමති පිරිසා. එ සවබ මනුෂ්‍ය ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න පිරිසා. මේ දර්මයා නැති පිරිසට අපිට කියල වැඩන්න නමු ත පිහිතන් ඕනේ මෙච්චර වටිනා ධර්මයක් ඇහිලත් තිබිලාත් මෙලෝකෙ කොච්චරයි නොද දරමයහන්න නැති. දරමය කියවන්න ඇති. සමහරයගේ බහ භූත කියෝකවෝ ඉන්න අය. දරමට ගරියා කරනා අය. තරුණ පිරිසින්න මාක්ස්වාදියයිඉන්න අපෙන්හනෝ මොනවද යමාමහ පෙහර කියලගත් තියෙනවද බුදුරජාණන්හසේ පෙළහර දැක්වද ති මං යෝජනා කළඒ අහන් එපා අහල වැඩන්න වාලට පිළිගන්නවාට සද්ධාවකු නැති නිසා ඒ දරමේ කියවන්න. එකක ස්වාමින්නාහස ොහෝ කවුහරි කියන වැරදිමතල්ලගෙන දඟගන්න නැතුව ප්‍රහැදිලිවත් පිරිසිදුවත් කඩේකට ගයාට පසේ පොත්කඩේක තියෙනවන ්‍රිපිට දරමේ අරගන්. තා අතරාලයෙන් පුලුවන් ්‍රපිට එකක නරගෙන කියවන්. අට්ට කතාව සිංහලන්ති අරගෙන කියවෝන්. අන්න ඒටික කියවලල් ඊට පස්සේ එන්න කතා කරන්න. අයිතකොට තේරෙ මේක ඇත්තද බොරුද මොකද්ද වෙන්න ඕනෑ කියලා. එනිසා සුතා දතා මනසා නුපෙක්කතා. දිිට්ටියා සුප්පටි විදදා මුල්ම පියවර සුතා අහන්න ඕනේ. ශෘතමඥානේ. සුත්වාන සංමරේ ඥානං සීලමඥානං. අහල තමයි සංවරයේ පිහිටන සීලයට පිහිටන්නට දෙවනිඥානට යන්න පුළුවන්. සෝතා වධානයේ ප්ඥා සුත මේඥානං. අවධානයෙන් කණයොමු කල්ලා අහපු අහලබව ඥාන තමයි සුත්‍ර මේ ඥානෙ ගොඩක්ැෙන් පහසම ක්‍රමිත වහනයක කම්මලින පුළුවන්නන් ධර්මය කියවන්න පිළිවෙලට කියවන්න. අට්ට කතාපොත් දරගෙන කියවන්න ශ්‍රදධාන තිය ශ්‍රද්ා වැතිකරගන්න මව එකක යෝචනා කළේ පූජාවල සද්ධමරත්නාවල වැනි අපේ සංග්‍රාපොත්. අතීත පැණි උතුම් ස්වාමීන් වහසලා ධරමදර උතුමන් වහන්සේලා මේ ත්‍රිපිටකේම කරුණු අරගෙන සංග්‍රහ කල තිය. ති ොහෝ කරුණු ගෙනගන්න ලැබෙනවා එවැනි තැන්වලදි අති පූජනය, ඒරුකාණේ චන්දීමමල සාවාමීන් වහන්සේගේ පොත් සමෝහයක් තියෙන ඒ හැම තැනම සාමීන් වහන්සේ තුන්පිටකේම කරුණු වලලා මේ ධරම ග්‍රාන්ථ සංග්‍රහ කරලා තියෙන තින් යම් ශ්‍රාවකයෙක් ආධනිකයෙක්ට ඉතාම ලේසි. එනි පොත් අරගෙන කියන එක එක විශවාසයෙන් කියන්න පුළන් අද බොහෝ ස්වාමන් වහන්සේ ධර්ම දශනා කරන්නත් ඒස්වාමින්න්නහන්සක ධර්ම ග්‍රන්ථ කියලා මොකද ත්‍රිපිට්ටකය වෙනවෙනම කියලා ගන්න ඕන්න ැනු සම්බාරයක් මේ ග්‍රන්ථ තුළ තියනවා. පූචාවලිය වැනි පොත්තක විශේෂයෙන් තියන මොකද ශාල ග්‍රන්ථයක්. අරහන් ගුණය මස්තරකර පූචා සමූහයක් ගැනයි සඳහන් වෙලා තිරෙනම් මෙ සුතය කියවීම දැනුම නැති බව නිසා තමයි ඒ ඒ තැන ගැටෙන්නේ මුලිල්ම පියෝජනායක නොබ කරන්න ඕනි දර මේ අහන් කියවන්න දැනුවත්වෙන්න්න ඒ දැනුවත් වනාට පස්සේ මාරදිවපපුත්‍රයට වත්ත විල් ඔබ පෙරල්න්න පුලුවන්කමක් නෑ. ඒ අිමානයට පිශ්‍රාවකයව වශයෙන් ගිහි පැදි අපිහම්මෝ පත්වෙන් ඕනේ ස්වාමන් හන්ස වශන් අපිමි අභිමානයගින් ඒ නිසා මොකක් දෙකම හේතුව බුදුරජාණන් වහසසික දරමය දරාගත්තු නිසා. ශ්‍රද්ධාවෙන් පිළිවලට හෑම දරම කරුණනම් ගැන සැකහිතන්නෙ නැතුව. නිසකවම ඒ ධර්ම කරුණු පිළිගන්න නිසා.ඒනිසා මේ වටිනාකාරණය තෝරගෙන නිවන් මඟ දියුණු කරගන්න ලැබිච් අවස්ථාවේ. ආහාරගන්නෙමකට දෙගෙන ශ්‍රාවක්‍ය තීරණය කරනවා. මනසිකාරග එකට ආහාර ප්‍රත්්‍යවේක්ෂාව. පටිසංකායෝනිසෝ පින්ඩ පාත පටසේවාම මංම දානය සිහිනුවනින් වලඳමින්. නේවදවාය නමදාය ආදීවශයෙන් කියන අග තරකරගන්න නෙවෙයි ශක්තිය වැඩිකර ගන්න නෙවෙ. සරීර වරණය පිණිසනෙවෙයි. විහින්සූ පරතියා ජීවිතයේ පවත්වා ගැනීමට පහසීරණ පිණසයි බණභාවනා කරන්නයි. එන සීල් රකිමින් භාවනධර්ම වඩමින් නිවන් මඟ පූරණය කරන්නයි. භිවිශේෂෙන් ස්වාමීන් වහන්සේ දානවලදන්නේ ගීහ ඇටි තන්න තින මගේ ජීවිතය පවත්වාගෙන නිවන්ම දියුණු කරගන්න නොේ කටයුත්තු කර ගන්න තමයි ම ආහාර ගණහෙනම්. ආහාරය පමණදැන ගන්න ඕට බත් පිට තුනහත රකි තුරු කළ වෙනුවට වතුරබොන්න. එය භාවනාටයොම කළ සිත්තියන කෙනාට පහසවරණැන මේක සාමාන්‍යයට නෙවේ මේ කියලති ෙන්නේ නිවන් මග දියුණු කරන ශ්‍රාවකයන්ට. සේක ශ්‍රාවකයන්ට. නිවන් මග වඩනාතම ප්‍රාතිමවක්ෂ සංවරයෙන් සංවර වෙන්නේ ඉන්්‍රිය සංවරයෙන් සංවර වෙන්නේ භෝචනය පමණදනගන්න එහම නැති අර බහුතරයක් ලෝකඉන්නේ නිවන් මග දියුණ කරන්න නැති බනහාහන් නැති ලාමක පංචකාමයන්නේ පමණක්ගැලමින් මසුරු මලෙන් යුතු ජීවත්වන පිරිස්තමයි ලෝක වැඩිපුර බහතරයක් එන්නේ. කොහම දුපමාවකිව්වත්. මහපො ප තරමට ගත්තෝති නිරයට පනිිරිසක් කියන්න වල භගතු නා දේශනා කලා නිය පිට ගත් පස් තරම් පිරිසස්ුගතියන යක් දේශන කළලා. එ නිය පිට පස් තරම් සුළු පිරිසක් කල්ලයාන මිත්‍ර පිරිසත්වයි මේ ලෝකයේ වාසය කරන්න. ඔබත් අන්නේ පිරිසටයි අයිති වෙන්නේ. අපත් ඒ පිරිසට අයිති වෙනවා මේ දර්ම කියාදන නිසා මේ දරම යාහනනි සවබත් ඒ සත්පුරුෂ ගණයට වැටනෝ. ඇ බොහෝම සුළු පිරිසත්වවයි. අන්නේ ඒ සාාවකයා නිවන් මඟ වඩන වෙනා එයාදන්න ආහාරගන්න නම් ජීවිත පවත්වන් ඒයට සරලන විදිට ජීවිතේ පවත්වන්න යමක් අනුභව කරනවා මිනා මේ හය තරකරගන්න පැහැපත් කරගන්න නොයෙක් නොෙක්කෑම් වරගොයන්න යන්නේ . ආන්නේ අනුව පමණදන හාරගත්තට පස්සේ භාවනා කරන ස්වාවිීන් වහස නමකටනම්. ශ්‍රාවකට නම් දවල්දාාන ගත්තට පස්සේ කුස පිරෙන්න්න ගෞත්තොත් නිදි මතයනවා. බත්මතේ නවා. එතකොට භාවනා කරන්න බැහැන්. නිසා භාවනාවට බාධාවක් වෙනවා පමණික් මොආහාර ගැනීම සනුවනින් සල කලා වත් පින තුන හතරක් ඉඩ තියෙන විදියට කුස ඉඩති නිදිරහාරගෙන ඒ වෙනට වතුරපානය කරලා භාවනා කළ යුතුයි කියලා සාරිපුත්තමහරහතන් වහන්සේ තේරගතාවේ දේශනා කරලා තියෙන. අන හතවැනි ප්‍රතිපදාව චාගරියානු යෝගය. නිදිවැරීමේ ප්‍රතිපදාව. මේ ශ්‍රාසනයේ නිවන්මඟ වඩන ශ්‍රාවකයෝ, සේක ශ්‍රාවකයෝ රන නිදිවරනනාය කියැන නිකරුණේ නිදිවැරීම නෙවෙේ දැන් සිරි සංගත සතුන් සාමාන්‍යස්ශ්‍රී පුරුෂයෝ පංචකාමයන් වෙනුවේ නිදිවරනවා. නටනවා. ගීගායනාකන ගීත ශ්‍රවණය කරනවා. පංචකාම සේවනය හිය දෙන්න නිදිවරනවා. ඒක උත්තම නිදිවරීමක් නොවේ. උතු එකකර ගන දේශනා කරන දේශනාවල බද්ධක රත්ත සූත්‍රලපවා කියන්නේ රාත්‍රිය සුන්දරවෙන්නේ රාත්‍රියතුම් වෙන්න සිහිය පිහිටුවාගෙන වාසයකළොත් වර්තමානේ වාසය එන සති සමාධඥාන පිහිටුවාගෙන සමති වි පස්සනා භාවනා වඩමින් නුවන දියුණු කරන්නට සමත භාවනාාවක්කෝ විපස්සනා භාවනාවක් වඩමින් හෝ. දරම් මන සිකාරයෙකේදෙමින් හෝ දරම ගන ගනමින් කියියෝමින් හෝ ශ්‍රණය කමින් ොබනදි වරනවන අන්න්න එකටි කෙනො ජාගරයානු යෝගිය කියලා. සදා ජාගර මානානං හෝ රත්තාානු සික්කි නං. නිබ්ානං අධිමුත්තාන අත්තං ගච්චති ආසවන් ආදිි වශයෙන් භා්‍යයතු නා දේශනා කරන සැම කල්ලීම කෙලෙස් නිදිවැරීම යුතු මේ ශ්‍රාවකෝ කෙලෙස් සමනයරමින් අවසන් කරමින් නිවනට පත්වෙනවා කල දේශනා කළ තියෙන පුුණුණාආදාසියට හේතුව රාත්‍රිය ගිචිකුළු පව්වේ දබ්බමල්ලපුතවාමීන් වහන්සේ තමන් වහන්සේගේ ඇගලි තුඩුවලින් තමන් වහන්සේ වැනිීම භික්ෂරූප මවල. ආසනවත වඩම කරවන්ඩවන ස්වාමින් හන්සල ආලෝක සහිතව වැඩමකරගෙනයනෝ. ආත්‍රී බැල මෙහවරන මෙදාසීතන පිනන් දුප්පා නිසා නිදි වරන මේ ස්වාමින්හසල ආරයන්හසල ඇයි මිදිවරන්න. උදේසන භාග්‍යතුන්හ සැමවෙලා තමන් අනුභව කරන්නගේ පිට්ටුටිකක්. භාග්‍යතුන් වහන්සිට පූච කල භාග්‍යතුන් වහන්සේ ඇයට පේන වලඳල අන්නේ වෙලා අය තමයි මේ කාරණය මුල් කරගෙන මෙනිදි වැරීමේ වටිනාකමදේශනා කරන්න. ලෙස් නිදිවරීම යුතු වෙන රාගදේශ මහ නැතිසිතක තමයි නිදි වරන්රෝන්. දේශනාව සඳහන් වෙන යම්කින් රාග ඇති වෙනවනම් පාලනය කරගන්නවෙනෙනක් නිදිවරීමෙන් ප්‍රයෝජනයක් නෑ හොඳමදේ වෙලාව කෙලෙස් ඇති වෙනවනන් හොඳට මදාන දැන් මේ අවදියෙන් හිටියොත් කලෙස් ඇති වෙනවා කියළ නිදාගන්නක සනීපයි කියන යිට වඩා. එක හොඳයි කියන මොකද නින්ද අරතයක් නෑ බවංග පතනය වෙන නින් දෙදි. හැබ ඇතෙන්න්දී රාගදේශමෝ කෙස් ඇති වෙලා කුසල් ැස් වෙන්නේ. ඒනි ාත්තුො යිකෙ ඇව වෙනගෙන ෙනම් නිදාගන්න එක. දේශය ඇතිවෙන්න්න නවන දනව වන්න ද රහ ම දක්කම් එති ටය නැතු න්නවට. ඒ පරිසරේ ඇසුර ැතු ඉන්න බලන්න නැත නිදාාගන්නට. නමු මන්ට ොඳදම තේනට බාවන වැඩනවා කුසාසිත් වැඩනවා දරම්මනිිසි කාරය දෙෙන්න්න රාත්‍රීීමමට පුළුවන් ඒනම් සති සමාධිඥා නැතිකරගෙන නිදිවැරීමය දෙන්න කියනවා දවල් කාලයේ නිදාගන්නෙ නෑ. උදේ දවල් ඒ දවසගත්ත කරන සක්මන් භාවන වේදනවා. රිියංක භාවනාාව වේදෙනවා ආනාපාන සතිවැනි භාවනා මන සිකාරයක කමට හනක් දියුණු කරගෙන යනවා සහය පිහිටවාගෙන ඉන්නවා. එනයන අරමුණ සිහියෙන් දකිනෝ. සබ්දයක් වේවා රූපයක් වේවා ගන්ධයක් වේවා ඒක දැන ගන්න දැක ගන්නවා. ඒවා නැතිවල යනැයට බලාගනි නොහලබලවෙෙන නෑ. ඒ පරයාන් කියේදි කරන විපස්සනාව. සක්මන විපස්සන සක්මන්මල්ුවට ගොඩ වෙලා හිටගනින්න බව දැන ගන්න. හිටගෙනන්න බව දැනගෙන මුලින් දකුණ වමවශ්‍යයේ පාද දෙකේ අන්තය සිහිකරනවා. පාර්ශවය සීකරන එතය පිහිටවු පක්‍රමයක් වශය සිහ පිහිටින එතකට. හට ඔසවනවා තබන ඔසෝනවා ගෙන අනවා තබන වශයෙන්ම පාද ඉෂ්පර්ශ වන හැටි විපස්සනා කරනවා මනසිකාරන දකිනෝ තොර එතෙන්ට සිහ පිට ැ ඒ අතරෙදිී සබ්දවෙද හිත යන්න පුලුවන් අතී තරමුණ වෙත හිත යන්න පුුව. අනාගතය කරන්න තියන දෙකට හිතේ යන්න පුළුවන්. ඒ මොනාර මොනකට හිත ගියාත්. යන බව දැනගන්න ලැබෙනෝ සීහතියෙන වන ැගන්න පුළුවන් දැනගන්න ලැබේ නැහැසිහ නැත්තං දිගින් දිගටම අතීතට අනාගතයට ඔය සබ්දාදී අරමුණ වලට ගිහින් හිත මුලා වෙනවා සියනැතිවුණොත්. සීතින ශ්‍රාවකේ දැනගන්න හිත පිට ගියා. අතීතෙට ගිය, අනාගතයට ගියා, සබ් දෙකට ගියා. දැනගෙන නැවතත් මූලකමටාන ආනාපාන සතියට හෝ පිම්බි මැකිලීමට හු බුදුගුණ ෛත්‍ර අසුබහෝ යම්මටහනන්න වඩන්න එතෙන්ට ගන්න පුළුවන්. එනං ගන්න නම් අවශ්‍යම වෙනවා සතිය පෙරටු කර ගැනීම. සතින් උපට්ට පෙත්වා සහ පිටුවා ගැනීම. සහ පිටුවාගෙන පරයංකිින්න්නවා. ලඩ සක්මනෙත්හේම. සක්මනෙතර පාදිි් පර්ශසවෙන ටි පාදය ගමන් කර හැටි පාද චලනයනෑටි සනේශනයපියෝ රෙම්පිවර බලනකොට යම් කලෙකදී අපට පේනාමේ රූප කලාප. ද න හැට ඇවන හැටි ැතිවෙන හැටි බිඳි ිදිියයන හැටි. ලඟට කය ඇතුලට සිතයොම කරාම සිතින් සිතපේසි දකින්න පුළුවන් මේ සිත නාම ධර්මවශයෙන් බිඳි මිද යනහැට. ඒ පස්සනා ඥාන වලද අප ඉදිරිදි නවතත් ඉස්ත කරන ලාාපොරොත්තු වෙනවා. එමන මේ පරියාංකයෙන් ඉන්නවා සක්ම නේන්නවා සක්ම නේදි පුළුවන් සක්මන් කෙලවරේදදි හිටගෙන ඉන්න හිටගෙන භාවකරන්න හිටගෙන මනසිකාරයදන්න තොට මේ තුන් ඉදිියාව පමක් දවල්වරයි. තාාත්‍රියේ පෙරයාමේදි වීරේවන්ත නිවන් මඟ වඩන යෝගාවචර භික්‍ෂුන් වහන්සේ ගීශ්‍රාවකයා හටයුතු කරනවා. තාාත්‍රී මධ්‍යමයාමේදි බලවස්සිහයෙන් සැතප නිරියාවටෙනවා ඒත් එන්නේ මනසිකාරයෙන් ඇවිල්ල සැපිලා ඉන්න දුණුවැලේ සහැසේයාවෙන් නිින්ද යනතුරු මනසිකාරය දෙදෙනවා. බුදුගුණවේවා මෛත්‍රයේ වේවා ආස්වාස ප්‍රශ්වාස වේවා පිින්බි මැකිලින් වේවා. මින්ද අන්න සහෙන් අධිෂ්ඨාන කරගන්න අලියො මැගටිමීමක අධිෂ්ඨානයෙන් මනසිකාරයෙෙන්. උත්්තාාන සංඥාවෙන් තමයි සැත පෙන්න්නේ. ඒ සැතපෙන වෙලාවේ සිහියෙන් සැතපුරු නිසා සුවසේ ඒ ඉරියව එමනින් දෙයනෝ මලක් පිබුදුනා වගේ අර අලුියම කාලි හරි වෙලාවටම නැකටින්නත් ලැබෙනවා ඒ විදිටම. නැවතත් අර ක්‍රමයටම දවස ගතකන ඕක තමයි ජාගරියානුයෝගය නිවන් වග වඩන ශ්‍රාවකයාගේ කෙලෙස් නිදිවරීම. ඉළඟට සද්ධර්ම කරුණු හතක් සඳහන්ගෙන ඒ කරනු හතරක් කවිමුලින් විස්තර කලා චරණ දරම පහලරෙන් රට පස්සනි කරුණ තමයි ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ බුදුගුණ පිළිගැනීම දරමරත් නෙගුණ පිළිගැනීම සංගරත් නෙගුණ පිළිගැනීම. ශ්‍රද්ධා ඉන්්‍රිය අවශ්‍යම වෙනවා නිවන් මඟ දියුණු කරගෙන යන් ඉස්සර හට සතිය සමාධී වීරය ප්‍රඥාව වැඩෙන්න නම් ශ්‍රද්ධ ඉන්්‍රිය බලවත්වෙන්නට ඕනේ. ඉලා කරුණ තම හයවෙනි කරුණ හිරිය. පවුකරන්න තමාතු ලැච්චාවක්තියෙන වන පව් ිකුල් කරන ගතියක් තියෙනවන ඒ හිරී ඇති පාපකා අකුසලා දම්මා කළ විස්තර කරනවා පාපි අකුසල ධරම කරෙහි ලැච්චාවීම තමයි හිරිය කලැනෙ හි ගුණයත් චරණ ධරමයක්. සීලට අනු ග්‍රහගරන ධරමයක්. ඔත් අපප්ප ගුණය. ඔත්තප්ප කැනෙ පවට බය වෙනම් පවට කියැන විශේෂ විපාකයට බයවෙනවා. නිරේ යන්න වෙයි තිරිසන් සතෙක් වෙන්න වෙයි ප්‍රේතයෙක් වෙන්න වෙයි කියන බය ඇතිකරගෙන. නොරන්නවා ඒ පවනොකරඉන්න පවට බයවීමයි ඔත් අප්ප ගුණිය කියලා කියන්නේ ඒ හත්තෙන චරණ දරම. අටමනි චර දරම අපි කල්ු තිස්තර කර භෞස්ෘත බායි වටිනාකම බොහෝ දර මසා දරාගෙන තියෙනවා නුවනි විමසල තියෙනවා හරියට ආනන්ද සාවාමීන් වහස වගේ දරම වාණ්ඩාගාරිකුතුමන්න්නාස තමයි මේ භෞෂෘත භාවවි අග්‍ර හරියට උපමා කරන නගරේක තියන ආයුධ ගබඩාවක් වගේ. සතුරු සේනාාවක්කාවත් පහර දෙන්න නම් මේ ආයුධ තියෙන්න්නන ගබඩාව. එන දරම ගඩාාව තුළ මේ දරම දැනමතිබුණ රාග දේශ මෝහා ආදී කෙලෙස් සේනා එන වෙලාවෙේ ඒවාට පහර දෙන්න සුදුසු ආයුදය තමාතුළති රාගයෙනනකට අසුබේ. දේශනකොට මෛත්‍රී. මෝහයට දරම් අනසිකාර. ඒ සුදු සුවිදියට. මේ දරම බොහෝ සේයින් දන්න කෙන ඒ විමසන සූත්‍රදේශනවලින් කරනු ගලපාගන්න ඔය වෙලාවට ගලපාගෙන පිළියම් යොදනෝ කෙලෙස් උවලට එන කෙලෙස් සතුරන්ට ආයුධ තමයි දරමමායුදේ. දරම දැනුම භෞස්ෘතභාවයත් චරණ දරමයක් නිවන් මඟ වඩන්න හේතු වන දෙයක්. ඊළඟ කරුණ තම විරිය නවවෙනි කරුණ. මෙ වීරය කැන පරාක්‍රම වීරය කෙලෙස් තවන වීරය මගේ කය වියලීගියත්. ඇට නහර ඉතුරුවවෙ තුොත් ඉතුරුුවේවා ලේමස්වියලිය ඇතුත් වියලී ඒවා පුරුස පරාක්‍රමය පුරුෂ වීරයේ යම් දරමකට පත් නොවී නොනෙට මේේන අදහස සම්භාගතුන්හසිද ෝධිමූලි අපරාජත පරිියන්ගේ වැඩ සිට. ඒ බුදු කෙනෙග අධිෂ්ඨානය. නමු සාමාන ශ්‍රාවකයේ ැඩි අධිෂටාන්ටෙන් වන මම් බාවන වඩනවා මෙත්මනකාල් මෙච්චර වෙලා වඩනවාක අධිෂ්ඨාන කර ගත්තුත් ඒ වීරයේයට වැඩනෝ. අකුසල් ප්‍රාණය කරන්න දැඩි වීරේ ගන්නවා කුසල් වඩන්න වීරය කරන එහෙනම් නිවන් මඟ වඩන්න වීරයක් අවශ්‍යන් වෙන ඉන්ද්‍රිය දරමූවලත් වීරය සඳහන් වෙන බොච්චන්ග ධර්මතුළත් සඳහන් වෙන විඩිය සම්බෝජ්චංග වශයෙන්. ඉළඟ කරුණ දවෙන කරන තමයි සතිය නතා ඉෂ්මුතිය. බොහෝ කල් චිරකතන් චිර බාස්තම්පි අනුස්තරති කියලකෙනවා. කලින් කරපුව කලින් කියපුවා ගොඩක් පරණදේවලුනා තමන්ට මත්තකේ තිබෙනවා. ඒර සීය කියල කියනවා නමේ සති මනසිකාරය ස්වභාවේ තමයි තමන් කරපු කියපු දෙවල් මතකයි ධරමය මතකයි භාවනාමාරගේ මතකයි මෙසි අල්ලම ධාරණ ශක්තියත්යක සම්බන්ධකක් සතිය. සති මනසිකාරයෙන් මත කියේ තබාගනී මත් නිවන් මඟදියුණුරන්න හේතුවන සතිය කියනකොට අපි කාය කායානු පස්සනාව තුළ සතිය පිහිටවනවා වේදනානු පස්සනාවෙන් කයියට දෙැන සැපවේදනා දුක්වේදනාදිය මනසිකාර කරනු දැනගන්නවා. නුවනිින් වෙනසිකාර කරනවා. හිත ඇතිව සිතිවිලි චිත්තාානු පස්සන වශයෙන් දැනගන්නවා ඒක නැතිවල ෑන බවත් දන ගන්නවා කලින්කිවෝවාගේ. ක නීවරනාාද දරම පිළිබඳ මනසිකාරන.යට ඒ සති පට්ා. තිය පිහිටුවන්න පුළුවන් ඒ හතරේ ඒ පිහිටවීමෙන් සතිය දියුණන් වවීම ඇතිවෙනවා මතක ශක්තිය මත්තකයක යනිස්් මුතිටයි. එනම් මත්තකයත් නිවන් මඟට අවශ්‍ය වෙනවා. දරමේ මතකේට බාගැනීම කළකීදේ මතකේතිබීම නැවත නැවත බිමසීම. එතරම අතී තාරම්ම අපිට අවශ්‍ය වෙන්නේ කුසල් වඩන්නට විශේෂෙන් දානයදීපු කුසල්සිත සීලයක්කරැක්කන ඒ බව භාවනා කලාන ඒ බව දරම ඇහුවනක් ඒ බවයි දරමය සඳහන්ග වන කාරණාටික ඒ මතක බාගැීම නැවත නැවතිමසීම නිවනට හේතු වෙනවා. හැබයි රාගසිතක් දේශසිතක් වැරදිචතන පවකරපු එක. ඒවා සිතීම නිවනට බාධාවක් බව කුක්කුච්ා බව. නීවරණය බව භාග්‍යතුන්නස දේශනා කලතින යම් කෙනෙ පවක් කලානම් පව නැවත නැවත සිහි නොකළ යුතුයි. ඒ මයදේශනාාවත කුසලයක් කලාන නැවත නවසිහි කළ යුතුයි. අකුසලයක් කරානම් අමතක් කරන්නව ඒක ස් මුතිය ගන්ඩිපා ඒ. මත කරන තරමට ොදයි කතා නොකරන තරමට හොඳගේ ගැන විමසන් ඇැති තරම සහරයි වෙච්ච වැරදි හිතීත කිය කිය අඩනෝ වැර දිච තැන් කිය අඩනො. ඒක වන්නමකද නැව නැවත කුසාසිත්ම රැස්සෙනන පහලනේ නිවන්මගින් ඇත යන කෙනෙක් බවට පත්තර නිනාවරෙන්ද වැනි වෙලාවක. ඔය වැරදි සීකරන වෙලාක් කොහොමත් භාාවනා සිතක් සමාධයක් වඩන්න පුළුවන්කමක් නෑශ්‍රාවකයත්ට. ඒනිසාක බාධාවක් වශයෙන් දකිමින් නිවන් මගට අවශ්‍ය වෙන්නේ මේ කුස්සල මනසිකාරය සතිය. කුසලය පිළිබඳ මත්තකේ. ඊළඟකරුණ එකකොලොස් සනිකාරණය චරණ ධර්මයන්ගේ ප්‍රඥාව. ඇවිදර්ශනා ඥාන ඉදිරියේදී විද්‍යා අටේදී අෂ්ට විද්‍යාව විස්තර වෙනවා ඒ විද්‍යාවට අයිති වෙන දෙයක් තම මේ යුදර්ශනා ඥානයති මේ ප්‍රඥාව කියනයට සම විදර්ශනා භාවනාවලදී ඥානයක් ඇතිවෙන නුවනක් ඇතිවෙනවන යම් මනසිකාරයක් ඇති වෙන වනම් සිහි නුවනක් ඇතිවෙනවන ඒ ඥානයට කියන ප්‍රඥාව එළඟට සමාධි භාවනාවන්නකොට ආනාපාන සති වැනි භාවනාවවලදදි මෛත්‍ර වැනි භාවනාවලදී ්‍යයාාන ලැබෙනවා. අකුසල ධරමයන් හත මුොදවාගෙන විවේකයට පත්වනාට පස්සේ බොහෝ වෙලා වඩනකොට උපචාර සමාී නිවස අරපනා සමාධි වශයෙන් මේ අරපනා සමාධිට පත්වෙන ලැබෙනවා දැඩි බලවත් සමාධි සිත. එතේදි විතක්ක විචාර අරමුණ විමසීම විචාරය වෙන අරමට ටිත නැගවවිින් විතරකයේ වික්ක විචාරයන වචන කතා කරන්න තින ශක්තිය නම් විතක්ක විචාරයක මුල් කරගත්තු ප්‍රීති සැප එකග බවඇති ප්‍රථම ධානය විතක්ක විචාරයතියනවා ඒවගේම විවේකින් ව උ පන් ප්‍රීතිය තියන සැපේතින කඳ බෞතිය පළවෙනි ධ්‍යාන එධයානය ඒ අච්චාරණ ධරමයක් එනම් ධ්‍යාන වැඩීමත් නිවනටවශ්‍ය වෙන නිවන් වගේ පිළිවලින් ද සීලයේ දැපිරුුණ මුල්කාරණාවලද සීලය පිළිබඳ කතා කළ. ශ්‍රද්ධ ආදී කරුණුවලදි වීරය සිහිය ආදිකරුණවලද සමාධිය ගැන කතාල ප්‍රඥාව ප්‍රඥාව සීල සමාධ ප්‍රඥතුනම මේ චරණ ධරමතුළ විස්තර වෙනවා එනුම් සමාධී බලවත්ම තැන තායි ප්‍රථමධ්‍යාන දෙවන ධාන තුන්ගනි ධාන සතරෙන ධයාන මෙ පසුරගන විදසනාාවට යනයෙක බලවත් බොම සුක පතිපදාවක් වෙනවා.ට එහෙම බැරි අය උපචාර සමාධියෙන් හෝ ස්යම් සමාධියක ඇතිකරගෙන තමයි අරනාමරූප. නිති ශ න රන්නට වි පසනට හැරෙන්නේ නම තන්දි න න දෙවනි ද්‍යානයක න විතක් විචාරණැති සමමාදිීං පන් ප ්‍රීතියත් සැප ඇතිකග බවත් ඇති ඉළඟ දයා ප්‍රථමදයාන්ට වඩා බලවත් ්‍යානයක් ඒරත් වඩ බලවද්‍යානයක් වවා පීතියත් ප්‍රහණය කරගත්තු සැප ඇතිග බවත් පමනක් ඇති දෙවන ද්‍යානේ. ඉරත් වඩා බලවත් වෙනවා එක බවප මනක්තියන සතුරවැනි ද්‍යයානට පසසිතින ආකා සංඥා එතන ආකාශයනන්තඇක හතර නිදානය නග දල වඩපු. අතරව නිධාන්ට මයත්තන රපධානයක නළද දෙව ධ්‍යානය අරූපෝල විඤ්ා ංචායතන විඤඥානය නන්තයිකල වඩපුද්‍යානය ට ආකින් චඥායතන වශයෙන් වටන තුංගෙන අරුපද්‍යානය එතමයි කිසිවක් නෑ කියල ගත්තු අරමුණ. සංඥ ඇත්තෙත් නැනැත්තෙත් නෑ කියලවඩන අවසාන ධ්‍යානය නව ස්ඥා නසඥ මේ අටට කරූපාචර ්‍යානහතරත් අරූපද්‍යාන හතරට කියන අෂ්ට සමා නිරෝධ සමාපත්තියට සම්වදින්න ශ්‍රාවකයන් රහතන් වහන්සට මේ සමාපත්යට මුල් වෙනෝ. ඒ නිසා නිවන් මගේ එක පියවරක් මැදදි මේව පසකට ගෙනයාමේ වරදක් නැහැ සමහරයි එක දකින්න නැහැ ඒගෙන දන්නෙත් නැ නමුත් මේ එක ගටන්න හේතුවක් නෙවේ මෙද්‍යාන කියනේවා ලබන්න අවශ්‍යයි. ලැබෝ කලා බාධාවක් පෙ නැහැ මොකදයා යන්නේ ප්‍රඥාව කරානම් බාධාවක් නැනමුත් ධ්‍යානය ඇලී ගැලි වසීකරග නිදලා. අරූපධයනවලින් චුතව නොත් එහෙම කල්ප විසිදා. අතරිස්ථතා ඇට දසු හර්දාහතරම් මේ ආර්ශතියන පිරිවලින් මේ අරූපද අන අහතරටඇති එවැනි කාලයක් නිසොල්මනේ බුදු බනාහන්න බෑනිවාන් අවබෝධ කරන්නේ කාලෙ ලැබෙන්න නමුත් විවේකෙන් ඒයට වෙලා ඉන්න පුළුවන්. ඒ නිසා අබව්‍යස්්ථාන වශයෙන් සලක නො නිවන්දකින්න සුදුසු තැනවේ අසංඥලෝකයත් මේ කියන හතරත්. එමනිසා ශ්‍රාවක යතනින් අතරවෙන නැහැ නුවන් නිමසනව විපස්සන අන්නහෙම යනකොට මේ චරණදරම පගේ නම් පියාපත් වගේ න අඹපකරක් කරායන පක්ෂයේ පප්‍යාපත්තුොලින් ඉම්පියාම්බල පොකරළඟට ගිහිල් අම්ඹ කනාව වගේ. පැනෙනස බලනව වගේ ශ්‍රාවකයාේ චරණපියාපත්තුලින් ඉපියාමගෙන ගිහිලා ලබනවා ඒ පැති පලවශයෙන් විද්‍යා අටක් අෂ්ට විද්‍යා කල කියනවා. එයින් පලවෙනි විද්‍යා විදර්ශනා ඥාන විදර්ශනා ඥාන දහයක් විස්තර වෙනවා. පලබනි දර්ශනා ඥානේතම ඒයට පෙර ඇති වෙන නාමරූ පරිච්චයද ඥානයයක් එක නාමරූප දෙක ෙන්ං කරගන්නු මේ නාමයයි වේදනාව සංඥාව චේතනාව මනසිකාරේෂ් පරෂය නැත්තාම් ස්කන්දය අදෙකට බෙදිස්කන්ද පහදකට බෙදුවත්තෙනවා රූප වශය රූපස්කන්ද, නාමාශයෙන් වේදනනාස්කන්ද, සංඥා ස්කන්ද සංකාර විඤඥා ස්කන්ද. එන ේදනා කියැන විදීම සංඥාකැන අරමුණ හඳුනා ගැනීම, චේතනාකැන චේතනා පහළවීම විඤ්ඥාන කියන්නේ දැන ගැනීම. මනසිකාර කිරින්ඇ මේ දෙක වෙන්කරගන්න මේ හිතයි මේ කයයි මේ නාමයි මේ රූපය. අන්නේ වෙලා පළවෙනි විදර්ශනාඥානය පළවෙන සම්මසනඥානය. සම්මසනඥාණය කියන්නේ මේ ආරම්මන නාමරූප දෙකම අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන් අනාත්ම වශයෙන් දකින්නාව පලවෙනි විදසුญ්ඥානය. තර පලවෙනි විදසුญ්ඥානය පහලවනාම අපේ සඳහන් කරනනාචාරයන් වහන්සේලා ඒ චූල සෝතා පදත්තට පත්වනාය කෙළේ කියන්නේ සතරාපායට ඉළඟාත්මි පත්නොවන තත්වට ශ්‍රාවකයෙක් පච්චනවා මේ විපස්සනාඥානයට පත්තුනොත්. එනම් මේඥානය පවා කොච්චර වටිනවද ඇතිකරගන්න පුළුවන් ඔබට විපස්සන වඩනකොට අරමුණක් ඇතිකරගෙන සමත භාවනාවකි හිට එකං කරලා සතිය දියුණ කරලා සිහි ඇතිකරගන්න ශරූප ශබ්ද ගන්ධ රස පහස නිසිියල්ල කෙරෙහි. මනසිකාර කරගෙනන්නසිහිය පිටුවවා අගෙනතකොට පේනවා මේ කය රපලා පැස්දෙකින් බලනවගේ බින්ඳි බිදිියන්න හැට නැති ව අන හැට ඇවෙනවා නැතිවෙනවා. ඒ ඇව ැ දකි ඥානතර දෙවනි ඥානය උද්‍යබය ඥාන සම්මසන ඥානින් දැනගත්තා මේ සංකාරනිත්‍ය බව නාමරූ පනිින්ත්‍ය බව. එළඟට ඇස දෙකින් දකිනවගේරු රූපේ දෙෙස. කය දෙෙස සහියොමු කරනකොට කයදිහා බන්නකොට හිතින් පෙනී යනවා මේවා ඇති වෙනවා නැති වෙනවා. රප කලාප ඉප දෙනවා බිඳෙනවා ඉප දෙනවා බිඳනවා. උදේවය. ඒ උදේවයි දැකීමත් එක් ඊළඟට ඥානය ඇදවුණ කරන විදශන යෝගිය හවදුරටච්චන ොඩයාට පේනෙ බිදීම් ගොඩක් පමණයි. නැ ඇවීමක් පේන ඊට වඩා හිත සියම් වුණ ප්‍රකට වුණා පෙබල වුණා. එහිදි පේන්නේ සංකාර බිඳි බිඳී යනවා නැසි නැී යනවා රූප බිඳි බිඳී යනවා විනාස විවී යනවා. එ සමූහයක් එකදිගට පේනවා බිඳ ීමක් පමක් දිගට බිඳී යනවාපේනවා එකටකෙන බංග ඥානේ. ද අබේ යාානයෙන් පස්සේ බංග ඥානය. හැම බිඳීම්පේෙනකොට මේ රූපය බිඳිමිද යනවා මේ සිත බිඳිබිඳී යනො මේ සංකකාර බිදිිබිදිීයන ෙවල්දරවල් බිදිිදියන යානවා හන බිඳිබිඳියයනවා සයිභාරයාව බඳිමිදිියයනවා මේ එක නොකීම සියලුම සංකාර පන ඇති පන නැති හේතුන් අටක සියල්ලම බිඳිමිදී යනවා නම් එක බයක් වශයෙන් දකිනවා. භයඥානය පහල වෙනවා එක ඇනි සසට බය ඇති වෙනවා. ං කාරගෙන බය ඇති වෙනවා දැම් මේ ජීවත්වන ජීවිතය ආස්වාද රහිතයි මේක මහා භයානක එකක් බයක්තියන එකයි බිඳෙනවනම් බයක්. එම් බිඳීම නිසාට ඇති වෙන බයඥානය. ඒ බයානය පහනට තෞදුරටත් බව නකරද ඒ බයදැකපුගෙනට ආදීනව ප්‍රකට වෙනවා. ආදීනවානු පස්සන ඥානයන්ත ආදීනව ඥානයකෙන විපස්සන ඥානය ඇති වෙනවා. ඒ දකින මුළු භවයම මේ විශ්වයම මේ සසර ගවනම ආදීනවයක් දුකා. මේක පීඩාවක් මේ ඇති සැනසිල්ලක් නෑ ආශ්වාද රහිත බවක් දැනගෙන මේක වැඩක් නෑ ආදීනෝදකිනෝ. බයත් ආදීනවත් දෙක ද ප්‍රකටව වුණ නිසා ඒ භයාය ආදීනෝඥානය ඇතියන ශ්‍රාවක ඇටීළඟට ඇති වෙන්නන්නේ නිබ්බිදාාඥයාානි. මේ බයක්නම් මේ සසර මේ සංකාර නැසිනැසී යන නිසා ආශ්වාද රහිතකක් නම් සැනසිල් රහිතකක් නම් සතුවෙන්ට බැරි ජීවිතයන්නම් අපි ගෙවන්නේ මේ ජීවිතෙන් ඇති පලේකුමක්ද. මේ ආහාර ගැනීමෙන් ඇති පලයකු මද, මේ රකී රක්ෂා කරමින් මිලමුදල්ස් එකතු කිරීමෙන් ඇති පලයකු මද්ද. මේ ජීවිතයේ ඉරියව් පවත්ත පවත්ත මේ කය දරාසිටීමේ පලයකු මද්ද, කියන සංඥා උපරිම වශසිංත නො මේ හුස්ම ගැනීම පවාමකටද කරන්න. වැඩක් නෑනේද පීඩාවක් නේද රක් නේද. එනම් සම්පූර්ණන වශෙන් අවබෝධයෙන් සසර ගමන ගැන සංකාරගන කලකිරෙනවා ඒ නිබ්බිදා ඥානය. කලකිරුණට පස්සේ යෝගාවචයක්ග හිත පහල වෙනවා. යොමු වෙනවා. සසරෙන් මිදහස් වෙන්ඩෝනෑ කියන මුංචිතු කම්මතා ඥාන මිදනු කැමැත්ත එනම් මේ බය ඇති සසරෙන්මි දෙන්න හරියට ගිනි ගන්නයකින් පැනලයන්න හිත නොවා වගේ. හිරගෙදරකින් ඉරකෝඩෙන් පැනලයන් අවස්ථා ලැබුණත් ඒ කූඩුව කඩාගෙන පැලයනම වගේ. එයා හිතන මං මේ භයානක සසට ගමනින් ආදීනව සහිත බයසයි සසට ගමනින් මිදී පලා යන්ඩෝනෑ කියලා හිතනවා. ඒ තමයි මුංචිතු කම්මතා ඥානේ. එමිදී පලායන් උපායහෝයනො පටි සංකා ඥානය කියයනෙවේ ඥානටික නැවත නැවතත් මනසිකාර කරල වඩාත් විදරසනාවටියමු වෙනවා උපායසොයනවා අනිත්‍යදු කනාාත්මශයෙන් සංකාර වඩාත් ප්‍රකටව මනසිකාර වෙන්නේ ඒ ඥානයේදී. එසේ මනසිකාර වෙනකොට දැම් බයනිසා බයදැකළ යම්තැනකින් ආදීනව දැක්ක එළඟට සංස්කාරයන්ගේ සංසිඳීම කියළඟට සිද්ධ වුණ ඒ සංසිඳීමත්යෙක් ඇතිවෙන සංකාරුපෙක්ක ඥානේ. දැම් බයක්නෑ, අවබෝධ ඥාන තිවුණාග ලොකු සතුටකුත් නැ සාමාන්‍ය විදියට ඥානය පවතිනවා ඉබේටම අනිත්‍ය ධර්මය වැටගෙනවා. එනම් උත්සාහ නොකළ ප්‍රකෘතියේ. සාමාන්‍ය ඔහේ බලං ඉන්නකොට නිකම්ම වැටගෙනවා ධර්ම අනිත්‍ය වශය. සංකාර් අනිත්‍ය වශයෙන්. දුක් වශයෙන් අනාත්මශය එන සංස්කාර ගැන උපේක්ෂක වූ ඥානය සංකාර උපෙක්කා ඥානය. ඉන් අනතුරුව අනුලෝම ඥාන පහල වෙනවා චිත්තක්ෂණ තුනක පහල වෙන බව සඳහන්ගෙනවා. නිමට අල්ුම් ානය කෙලා එක කියය ලන ගෝත්‍ර ඥානයේදී පපුරථජන ගෝත්‍ර හරදා ආරෙ ගෝට්‍රට හැරමින් සෝවාන් මාර්ගෂණය පහළ වෙනවා. එ සෝවාන් මාර්ගෂනයේදී සක්කා ඇදිිට්ටි විචිකිච්ා සීලබ්බත පරාමාසයකයන මේ සඥෝජනතුන ප්‍රහාාණය වෙනවා ඊළංගෂ සෝවාන් පලේට පත්වනවා. පලය දිගටම පමතින පල සසාපත්ති වශයෙන් නැවත නවත දව ගණනින් සම්මාධින්න පුළො පරමදව සතදදක් ඕුනත් සවාධදින්න පුළුවන්. සමපත්තිය නිවනේ සුව එහෙමයි. ඉළඟට මාර්ගඵල ඉතුර මාර්ග පලවලටත් ඇවිදිරි පස්සනා කරලා මාර්ගෂනයෙන් කෙලෙස් කම්පා කරල ශය කරල පලට පත්තමින් යන්න පුළුවන් සකදාගාමී මාර්ගක්ෂණයේදී කාමරාග පටි අඩක් ප්‍රවාාණය කරනවා සියුම් කරනවා ඒ සියවුම් කරමින් යනෝ. ඉළඟට අනාගාමී මාර්ගක්ෂණනයේදී කාමරාග පටික සම්පූරණෙන් ප්‍රාණය කරනවා අරිියත් ර්ගක්ෂණයේදී රප රාග අරූපරග මානොද්දා චවිච්චා කියයන සංයෝජන පහ සම්පූර්ණය ප්‍රහාණය කරමි සියලු කෙලෙසුම් ප්‍රාණය කරමින් සසරදුක් සම්පූරණය අවසන් කරනවා. ති මේ සියල්ලටම මුල්ලවෙෙන්නේ විපස්සනාඥාන දහයයි නම් විපස්සනාඥානය කැන්නේෙත් විද්‍යාවක් ඒ පළවෙනි විද්‍යාව. මනෝම ඉරිදි ඥානේ. ෙ ලබ ව දියාව මයි නොම ඉරිදිවත් තමා වැනීම රපමැවීම හැකියාව ුල්ල පන්ත කරහතන් වහන්සේ තමන් වහන්සේ රූප දහසක් මැව්වා. බුදුරජාණන් වහන්සේ ප ම යමාමාහා පෙළහරේදි තමන් වහන්සේ වැනිීම බුදුරුව. වගේ අභිධර්ම දේශනාවේදී දි්‍යලෝකයේදී තමන් වහන්සේ මනලුවවට දානිවල් දන්න වඩින්නේ බුදුුවක් මවල. ඔය දියට තමන් වැනි රූප මැවීම ක්තියයටක නමේ ඉරිදි ා ලට ඉදදි විධාන නොයේ ඒරිදි පෑමහැකව. ආහසේ ගමන් කරනවා ජලයේ ගමන් කරන පොළවෙ කිමි දෙනව නොපෙනී යනවා අඳුරක්මවනවා ගි දැල්මවනවා ගිනි දැල්පිටි කරන දු දමන භික්‍තිපාකාරාදීෙන් විනිවිදයනෝ අහසේ ප්‍රාබන මේ ඔක්කොම කරන්න ඉරිදි විධ ඥානයේ. එය අභිඥාවක්ත්තිය අභිඥා බලවලදි චතුර්තදධ්‍යාට සම්වදිල එතන නිම් පස්සේ තමා කැමති දෙයක් කරන්න පුළුව. ඕන දෙයක් මවන්න පුළුව ඇති රදි බලවශයෙන් සඳහංගනෝ. ඉරදි විධ ඥානයයක්ත් විද්‍යාව. ඉළඟ විද්‍යා පරචිත්ත විාන ඥානය. අනුන්ගේ සිත් දැනගැනීමේ ඥානයත් විද්‍යාවක්. සතරනි දයාන සමාධීෙන් හිත යොමු කරනවා ලෝක සංඥාවක් යොමු කරනවා ඒ හදවතට. හිත බලන්නඕන කාග තේකනනාගේ හදවතට යමු කරලේ රග සිද්ද දේශ්‍යතද මහ තද රාගැති තද ආධිවශයෙන් දාස ආකාරයකට හිත පිළිබඳ බලනෝ. අඩ යම් කෙන හිතන්න මොනවාද කියලා බලන්න පුළුව අඥානය තමයි මේ පරචිත්ත විාණ ඥානය කියන විද්‍යාව හතරයනි. පස්සනනි විද්‍යාව දිබ්බ සෝත ඥානය දිවකන කියලත් කියේනෝ මේ හතර නිධ්‍යානයේ හත සසිියුම් කරලා එසමාධියෙන් හිතයොම කරනවා සියුම් සබ්දහන්. න දිදව්‍යලෝක වල සබ්ද සතරාපා නි රේශබ්ද පවා දුර කතා කරන දෙවල් පවා අහන්න පුළුවන් ඥානයක් තමයි නෙදිබ්බ සෝත ඥාන. ලඩ පුබ්බේ නිවාස ඥානයකෙන හයවැෙන විද්‍යා. පෙර සංසාරය ගතකර පුජීවිතවල ගතකරපු තැන් නාම ගෝත්‍ර වරන්න ආහා අනුභෝකරපු මෙසිියල්ලම. වාත්මේ ආත්මටකින් එකටකින් එකට ආත්ම දහස් කරනි ලක්ෂ කරනින් දකින්න පුළුව ඥාණි තමයි, පුබ්බේ නිවාසානොස්ටෘමතික් ඥානය. මහාශ්‍රාවකයන් වහන්සට කල්ප ලක්ෂයක්, දුරට අතීතය බලන්න පුළුවම්බවත්. අග්‍රෂ්්‍රාවක දෙනමට ඒ ආ සංකල්ප ලක්ෂයක් එවගේම පසේ බුදුරජාණන් වහසට දෙයාසංකල්ප ලක්ෂයක්. හෝදරහත්තරනින් වහන්සට සාරාසංකල් පලක්ෂ විශේෂ සවස්ථාව වශයෙන් සඳහම්ගෙනෝ බුදුරජාණන් වහන්සේට සීමාවක් නැතුව ඕනෑ තරම්දුරට කෙලවරක් නෑ මෙ සසර ඒ අතීතේ ඕන මතනක් බලන්න ජාතක දේශනාවලෙම ප්‍රකට වෙනවා වාග්‍යතුන් වහන්සේ අතීතය බලමින් දේශනා කලා. ඒ පුබ්බේ නිවාස ඥානේ. දිබ්බ චක්කු ඥානයේ දිවශනුවන කලකෙන සතියක් ඇතුළට මැරණ සත්වය උපදින තැනදකින්න පුළුවන් ඥානයක්. ර පත් නුශ්‍යේ කොහෙ දිපදන කියෙල කියන්න පුළුවන් ව මේ ඥානේ. කුසල් කරපොය ඇෙවල් ඉපදනෑට ද්‍යන වට පොය බමල යන හැට. අකුල් කරපය නරේ තිරි සම්ප්‍රේතා සුරාදී ඉපදන හැටි මේ ානේ බලායින්න පුළුවන් රියට හන්දිිය ගන්න ගෙන ගේයින්ගේට යන මිනිසු දකිනවාගේ මරණයට පත්වන කෙනා කොහේ දිප දෙන්නේ කෙලා දකින්නේ මෙ දිවස්නුවනින් ද්‍යෝකය අපාය බලන්න පුළුවන් ශක්තියත් මෙ දිබ්බ චක්ක ඥානය කියන විද්‍යාවේ ලබනෝ. අවසාන විද්‍යාව. යි චතුරාර්රි සතත්්‍ය අවබෝධය රාගදේශමවා ප්‍රහාණයෙන් ආසවක්ෂය ඥාන වශයෙන්, කාමාසව, බවාසව දිට්ටාසව, අවිද්‍යාසව කියන සියලු ආශ්‍රව ප්‍රහාාණය කරලා අරිහත් පලඥානෙන් ලබන්නවූ ආශවක්ෂය ඥානය. ඒ දමයි අටවෙනි විද්‍යාව. මේ විද්‍යා අ චරණදරම පහළව දීම් ස්වාමන් වහන්සේ මේ චරණ ධර්මනත්න සේක දරම පහළව දේශනා කරනකට වාග්‍යතුන් වහන්සේ සැතපුනා කර නිදාගත්තෙන හැ බලවස් සිහියෙන්සිහසේයාාවෙන් සැතපිලා මේ දේශනාශ්‍රවනය කරගෙන හිටියා ආනන්ස්වාමින් වහන්සේ අවසාට දේශනා කරනවා මේ කුරුල්ලගේ පියාපත් වගේ තමයි චරණ ධර්මටික මිහිරි අමඵලය කනුභෝ කරැතින හොටයක් වගේ තමයි ප්‍රඥාව. බුදුරජාණන් වහන්සේටත් මේ චරණ දරමවලින් මහ කරුණා ඇති වුණා. යවගේ මේ විද්‍යාදර් විද්‍යාවතු ලිඟතු වුණා මහා ඥඇ මහා කරනාවෙන් දුොකදකළ මහා ප්‍රඥාවෙන් පිහිට වනේ මෙ විච්චාචරණ ගුණේ නිසයි. අවිච්චාචරණ ධර්මවලින් චරණ ධර්ම වඩමින් විද්‍යාව බෝධ කළ යුතුයි ඒ වදේශනා කළවසංවිවෙදදි ස භාග්‍යතුන් අස සාධනනාද පැවැවත්ව සාධ සාධවාන අ ඳොබ මැනවිින් සාක්ක්‍යන්ට නිවන් මග සේකපතිපදාවදේශනා කලා නෙවද කියලා බාග්‍යවත් බුදුරජාණන් වහස දේශනා කළ. ඒසේනම් අපගේ භාග්‍යොතුන් වහන්සේගේ මේ, චරණරම පහල ප්‍රාතිම ෝක්ෂ සංවරසීලේ. ඉන්්‍රිය සංවරසීලේ භෝජන, පමණ දැන ගැනීම, නිදිවැරීම ්‍රද්ධාව පවට ලැච්චාව, පවට බය බෞස්ෘත භාවේ, පරාක්‍රෘම වීරය, සිස්මුතිමත් බව, ප්‍රඥාව, ධ්‍යාන සතරය කියන පසලොස් චරණ ධරමයන්ට දපගේ නමස්කාරය වේවා. එසේම විපස්සනාඥාන මනෝමීරිදි ඉද්දිවිද විබ්බ සෝත් පරචිත්ත විචාණන උබ්බේනිවාස. දිබ්බචක්කු ආසවක්ෂය ඥාන කියන්නාව, අෂ්ට විද්‍යාවටද අපගේ නමස්කාරය. වේවා එසේ අෂ්ට විද්‍යාවෙන් පසළොස් චරණ දරමින් සමන්නනාාගත, භාග්‍ය අත්තරි අත් බුදුරජාණන් වහන්සේගේ විච්චාචරණ සම්පන්නගුණේ අපි තුළත් වඩමින් ඒ කරුණ දියුණු කරමින් අපිටත් චරණදියුණු කිරීමෙන් විද්‍යාදියුණ වේවා කියල අපි සාධනාදනංගල ප්‍රාර්ථනා කර ගමු. ආකා සට්ටාච බුම් මට්ටා දේවා නාගා මහිද්ධිකා, ఉഞ தങങ മෝதிಿതතුවා ചిරరకන්తు സසන ආකා சటாಚ බുම්මට්టா දේවා නාග මහිද್ധక ఉഞන්తങු മෝதிತවා చරరක්කන්තුु දේశන ආකාස්టಚ බുම්මට්ట දේවා නාගా මहिද್ധിక ఉഞන් தങ മෝதிවා చරරක්కන්తुతສදා රකखയ निभ्भानं